උදයි සියලු දිනාටම සුබෝ දිනසනක් සුබ දවසක් වේවා ඈ හරි ගිය සතියේ අපි කතා කරා සමූහ ගැන කතා කරා නේද සමූහ ගැන කතා කරලා ඉවර වෙලා ඒකේ යම් කොටසක් අපිට ඉතුරු වුණා ඒක තමයි අපිට අද දවසේ කතා කරන්න තියෙන්නේ මම මාතෘකාව ලිව්වා ස්ටේජ් ඔෆ් ගෲප් ඩෙවලොප්මන්ට් සමූහ සංවර්ධන පියවර කිව්වා නේද මාතෘකාව ලියන්න කියලා මම කිව්වා කිව්වා නේද සමූහ සංවර්ධන පියවර පැහැදිලිව මාතෘකාව ලිව්වා මොකක්ද සමූහ සංවර්ධන පියවර යන්ති අපි කතා කරන්නේ බලමු සමූහ ගැන කතා කරා එතකොට සමූහ සංවර්ධන පියවරක් කියන්නේ මොකක්ද කියන එක තමයි එහෙනම් දැන් බලන්න තියෙන්නේ එතකොට ගිය සතිය මම ඔයාලට කතා කරනකොට මම කතා කරා සමූහ නේද එතකොට සමූහෙවත් කණ්ඩායම් වර්ග ඒ අර්ථයේ ප්‍රාථමික සමූහ ද්විතීක සමූහ කුඩා සමූහ විශාල සමූහ විධිමත් සමූහ සහ අවිධිමත් සමූහ කතා කරලා ඉවර කරා ඊට අමතරව සමුද්දේශක කණ්ඩායම් සමාජීය කණ්ඩායම් කතා කරා ඊළඟට සමූහ ගොඩනැගීම ගැන කතා කරා ඊට පස්සේ සමූහ ගොඩනැගීමත් එක්ක අපි බලාපොරොත්තු වන කරුණු කාරණාව තුන ආරක්ෂාව තත්ත්වේවත් තරාතිරම ආත්ම සම්මානනීය භාවය අනුබද්ධ වීම බලය පරමාර්ථ ළඟා කර ගැනීම ගැන කතා කරලා ඉවර කරලා ඊට පස්සේ සමූහ පියවර ගැන තමයි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හරිද එතකොට අහගන්නකෝ දැන් මේ සමූහ පියවර ගැන කතා කරද්දී සමූහ පියවර ප්‍රධාන වශයෙන් පහක් තියෙනවා සමූහ පියවර පහක් තියෙනවා ප්‍රධාන වශයෙන් සමූහ පියවර පහක් තියෙනවා එතකොට මේ සමූහ පියවර පහ මොකක්ද කියලා ඇහුවොත් එහෙම මේකේ අපි පළවෙනියෙන්ම සමූහයක් ගොඩනැගීම සඳහා මූලික වන කරුණු කාරණා තියෙනවා ඊට පස්සේ ඒකට අදාළ කරුණු කාරණා ඔය විදිහට පහක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අවසානයේ සමූහයක් සම්පූර්ණ ඉවර වීම දක්වා මේක කතා කරනවා හරි එතකොට සමූහයක් ආරම්භ වෙලා ඒ ආරම්භ වෙච්ච සමූහයේ ආරම්භ වීම සහ අවසානයේ දක්වාම ගලා යන විදිය මේ පස්සේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා සමූහ පියවර යටතේ හරිද එතකොට මෙන්න මේ පියවර පහ ඇස්සේ ප්‍රධාන වශයෙන් අපි කතා කරනවා ඇතිවීම ඒ වගේම කැළඹීම ඒ වගේම එකඟතාවයේ පැමිණීම කටයුතු කිරීම සහභාවයට පත්වීම කියන කරුණු පහ මෙන්න මේක ASCII අපිට දකින්න පුළුවන් හරිද ලියාගන්න මෙන්න මෙහෙම සමූහ සංවර්ධන පියවර කියලා ලියලා මෙහෙම ලියාගන්න සමූහ සංවර්ධන පියවර කියලා මෙහෙම ලියන්න මීට වසර 20කට පමණ පෙර මීට වසර 20කට පමණ පෙර ඒ කියන්නේ 2000 විතර ඔගේ මීට වසර 20කට පමණ පෙර සමූහයක් ඇතිවි විකාශනය වීම සඳහා සමූහයක් ඇතිවි විකාශනය වීම සඳහා නිශ්චිත අනුපිළිවෙලක් පැවති බව නිශ්චිත අනුපිළිවෙලක් පැවති බව විශ්වාස කළද වර්තමානයේදී එය එසේ නොවන බව වර්තමානයේදී එය එසේ නොවන බව පිළිගනී ඒ අනුව අද වන විට සමූහයක් ඇතිවී සංවර්ධනය වීම සඳහා
ප්‍රධාන පියවර පහක්. පවතින බව හඳුනාගෙන ඇත. අපි කියනවා forming, storing, norming, performing සහ adjoining කියලා. හරි, ඒතර ප්‍රධාන පියවර පහක් ගැන කතා කරනවා. හරි, ඒ පහ ඉස්සල්ලා මෙහෙම දාගමු. ඒතකොට අපි ලේසි නේද? පහ මෙහෙම දාගත්තොත් ලේසි. පළවෙනි එක අපි කියන්නේ ඇතිවීම. 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 දෙවෙනි එක අපි කතා කරනවා කැළඹීම. කැළඹීම. තුන්වෙනි එක අපි කතා කරනවා එකඟතාවයට පැමිණීම. හතරවෙනි අපි කතා කරනවා කටයුතු කිරීම. කටයුතු කිරීම. පහ අභාවයට පත් වීම. හරිද? පැහැදිලිව දාගන්න ඔය පහ. ඇතිවීම, කැළඹීම, එකඟතාවයට පැමිණීම, කටයුතු කිරීම, අභාවයට පත් වීම. forming, storming, norming, performing සහ adjoining. adjoining කියන්නේ adjoining. එතකොට මෙන්න මේ පහ පිළිබඳව අපිට කතා කරන්න තියෙනවා. මේ පහ පිළිබඳව කතා කරන්න තියෙනවා. මාලි 10 223 224 ඉන්නවා. හරි, ඔයාලගේ තව සති ලබන සතිය බොහෝ විට පාඩම් ටික ඉවර වෙයි. මං කිව්වා 23 එක්සෑම් කියලා නේද? එක්සෑම් එක රෙඩි වෙන කාලේ. හරිද? ඈ අර මාකටිං නෝට් එක ගෲප් එකට දාලා තිබ්බා නේද?
रहती है हरी। सर ए ना वो क्या भी लिया गया फल भी नहीं था एथिवीन एथिवीन लिया गया फॉर्मिंग किए का මෙම පළමු පියවරේදී පළමු පියවරේදී දැන් තාම සමූහයක් ඇති වෙලා නැහැ. ඇතිවීම සම්බන්ධයෙන් තමයි මේ කතා කරන්නේ නේ. මෙම පළමු පියවරේදී අදාළ කණ්ඩායමේ අරමුණු හා කාර්ය කමා ව්‍යූහය සහ සමූහ නායකත්වයේ පිළිබඳව අවිනිශ්චිතතාවක් ඇතිවේ තවද මෙම අධ්‍යයනයේදී කණ්ඩායම් සාමාජිකයන් විසින් ළඟා කරගත යුතු චර්යාව විනිශ්චය කරනු ලැබේ. සාමාජිකයන් විසින් ඔවුන් අදාළ කණ්ඩායමේ කොටසක් බව සිටීමෙන් මෙම අධ්‍යයන අවසන් වේ. හරි තොර අප ඉස්සල්ලාම හිනා හිතා ගන්නවා දැන් සාමාජිකයේ නායකත්වය පිළිබඳ ව්‍යුහය පිළිබඳ අවිනිශ්චිතතාවයක් තියෙනවා. හැබැයි ඊට පස්සේ හිතනවා අපි මේ කණ්ඩායමේ තමයි කියලා. හරි ඒක එතන ඉවර වෙනවා. ඊට පස්සේ අපි කියනවා කැළඹීම යම් මෙම සාමාජිකයන් විසින් දැන් මෙතනදී වුණ කණ්ඩායමක් විදිහට පිළිගත්තා. සාමාජිකයන් විසින් දැනට පවතින කණ්ඩායම් පිළිගනු ලබන අතර එකිනෙක පුද්ගල අවශ්‍යතාවන් අදාළ කණ්ඩායම පාලනය කරන්නේද යන්න මෙම පියවරේදී ගැටලුවක් වේ. තොර කණ්ඩායමක් හැදුණා තමයි. හැබැයි මේ හැදිච්ච කණ්ඩායම කවුද පාලනය කරන්නේ කියන ගැටලුව දැන් ඇවිල්ලා වෙලා තියෙනවා. පාලනය කරන්නේ යන්න තීරණය කිරීමද මේ පියවරේදී ගැටලුවක් වේ. මෙම කැළඹීමේ අදියර සම්පූර්ණ වන විට කණ්ඩායමේ නායකත්වය පිළිබඳ
සාපේක්ෂව පැහැදිලි අධිකාරීත්ව ධූරාවලිය. සාපේක්ෂව පැහැදිලි අධිකාරීත්ව ධූරාවලිය ඇතිවේ. දැන් එනම් මෙතනදි කණ්ඩායමක් විදිහට දැක්කා. ඒ දැකපු කණ්ඩායමක් විදිහට පිළිගන්න ගියාට පස්සේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. එකක් තමයි කවුද මේකේ නායකයා, මේක පාලනය කරන්නේ කවුද කියන ප්‍රශ්නේ එනවා. හැබැයි අවසානයේ එයාට අවශ්‍ය ධූරාවලිය මේක අරන් නිර්මාණය වෙලා කැළඹීම කියන තැන ඉවර වෙනවා. තාම මේක සංවර්ධනය වුණේ නැහැ. දැන් ඔන්න දෙවෙනි තැනට ආවා. කණ්ඩායමක් විදිහට හිතුවා නායකයෙක් ඉන්න ඕනේ, පාලනය කරන්න ඕනේ කියලා හිතුවා. එයාට අධිකාරීත්වයක් දෙන්න ඕනේ කියන තැනට ඇවිල්ලා මේක ඉවර කරා. හරි, තුන්වෙනි එක එකඟතාවයක පැමිණ නොමි නම් එකඟතාවයට පැමිණ. ලියන් මෙහෙම, කණ්ඩායමේ සාමාජිකයන් අතර ඉතා කිට්ටු සම්බන්ධතාවක්. ඉතා කිට්ටු සම්බන්ධතාවක්. ඉතා කිට්ටු සම්බන්ධතාවක් ඇති කරගනු ලබයි. තවද මෙහිදී සාමාජිකයන්ගේ අනන්‍යතාව, මෙහිදී සාමාජිකයන්ගේ අනන්‍යතාව ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය. ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය. එසේම කණ්ඩායම් ව්‍යුහය සහ කණ්ඩායම් තුල නිශ්චිත අපේක්ෂාවන් හඳුනා ගැනීමත් මග මෙම පියවර සම්පූර්ණ වේ. හරිද? ඔන්නේ නම් නිශ්චිතව හඳුනාගත්තට පස්සේ මෙන්න මේක සම්පූර්ණයි. ඊළඟට අපි හතරවෙනි එක, කටයුතු කිරීම, එහෙම නැත්නම් පර්ෆෝමින්. කටයුතු කිරීම, පර්ෆෝමින්. දැන් කණ්ඩායමේ එකිනෙකා සාමාජිකයන් විසින් කණ්ඩායමේ එකිනෙක සාමාජිකයන් විසින් තමාට නියමිත සහ කළ යුතු කාර්යයන් හඳුනාගෙන සාමාජිකයන් විසින් තමාට නියමිත සහ කළ යුතු කාර්යයන් හඳුනාගෙන ඒවා ක්‍රියාවට නැන්වීම කරනු ලබන්නේ මෙම පියවරේදීය. ඊගොඩ ඇඩ් ජර්නි අභාවයට පත්ති. ජර්නි කිවරයි නේ, ඇඩ් ජර්නි අභාවයට පත්ති. දැන් ඒකදි වෙන්නේ මේක කඩාකප්පල් වෙන එක, කඩාකප්පල් වීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වෙන එක තමයි අභාවයට පත්වීමේදී සිද්ධ වෙන්නේ. ලියාගන්න මෙහෙම, මෙහිදී කණ්ඩායමේ කටයුතු කඩාකප්පල් කිරීම හෝ කඩාකප්පල් වීම දක්නට ලැබේ. මෙහිදී කණ්ඩායමේ
සාර්ථකත්වයේ සඳහා කටයුතු කරන කටයුතු කරන සාමාජිකයන්ට ලබා දෙන්නා වූ ප්‍රමුඛතාවයන් අඩුවේ ඒ අනුව කණ්ඩායම් අවසන් වී හරිද? ඒතර එන ඔන්න ඔය කාරණා පහ මම ඔතනින් කතා කරලා ඉවර කරනවා. හරි? ඔය කාරණා පහ ඔතනින් කතා කරලා ඉවර කරනවා. එතකොට ඊටවට අපිට කතා කරන්න තියෙන්නේ සමූහ සඵලත්වය. ලියාගෙන මාතෘකාව සමූහ සඵලත්වය. සමූහ සඵලත්වය. සමූහ සඵලත්වය. ඉෆෙක්ටිව්නස් එක. සමූහ සඵලත්වය. සමූහ සඵලත්වය. ගෲප් ඉෆෙක්ටිව්නස්. එතකොට මොකක්ද මේ සමූහ සඵලත්වය කියලා කියන්නේ? මොකක්ද සමූහ සඵලත්වය කියලා කියන්නේ? එතකොට සමූහ සඵලත්වය සඳහා බලපාන්නේ මොනවද? හරි? දැන් සමූහ සඵලත්වය කියන එක ගත්තට පස්සේ සමූහය ඇතුළේ ඉන්නේ කවුද? පුද්ගලයෝනේ නේද? එතකොට පුද්ගලයෝ තමයි මේ සමූහය ඇතුළේ ඉන්නේ. එතකොට සමූහයේ සාර්ථකත්වයේ සමයි ඉෆෙක්ටිව්නස් එක. ෆිසන්සි කියලා කියන්නේ කාර්යක්ෂමතාවයේ, ඉෆෙක්ටිව්නස් කියලා කියන්නේ සඵලත්වය. මොකද්ද ඔය කාර්යක්ෂමතාවයේ සඵලත්වය අතර තියෙන වෙනස? ඉෆිසන්සි එක ඉෆෙක්ටිව්නස් එක අතර තියෙන වෙනස මොකද්ද? එකක් දැනගන්න එපා අපි. මොකක්ද තියෙන්නේ? ඉෆිසන්සි කියන්නේ මොකද්ද? ඉෆිසන්සි එක සහ ඉෆෙක්ටිව්නස් එක අතර තියෙන වෙනස මම මේ කතා කරන්නේ. හරිද? ඒ කියන්නේ කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවය සඵලත්වය. හරි? කලින්ම මම ඔයාලා කතා කරලා තියෙනවා මේ කාර්යක්ෂමතාවය කියන එක එන්නේ හරිද? කාර්යක්ෂමතාවය කියලා එන්නේ සම්පත් එක්ක, රිසෝස් එක්ක. සම්පත් නිසා තමයි කාර්යක්ෂමතාවය කියන නිර්මාණය. ඒ කියන්නේ සම්පත් උපරිම ප්‍රතිලාභයක් ලැබෙන පරිදි ප්‍රයෝජනය කර ගැනීම තමයි කාර්යක්ෂමතාවය කියලා කියන්නේ. උදාහරණයක් ලෙස පාම් පිටි කිලෝ එකක් තියෙනවා නම් මේ පාම් පිටි කිලෝ එකෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම මොකද්ද? සඵලත්වය. එතකොට පාන් පිටි පාවිච්චි කරලා හදන්නේ බනිස් නම් එතකොට මෙන්න මේ බනිස් අපේක්ෂිත මට්ටමේ හදා ගැනීම තමයි මොකද්ද කියන්නේ? සඵලත්වය. පාන් පිටි උපරිම ප්‍රයෝජන ලබා ගැනීම කාර්යක්ෂමතාවෙන්. ඒකෙන් බනිස් හදනවා නම් අපේක්ෂිත මට්ටමෙන් තියෙන්නේ. එහෙනම් අපේක්ෂිත මට්ටමේ යමක් ඉටු වීම තමයි සඵලත්වය කියලා කියන්නේ. තොර කාර්යක්ෂමතාවයේ තිබ්බ පළියට සියල්ල සාර්ථක වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට කැප කිරීම කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවා. හැබැයි දැන් මේ හිතන්නකො ඒ ලෙවල් කරන ළමයා අවුරුදු දෙකක් උපරිම කාලයෙන් මහන්සිලා පාඩම් කර කාර්යක්ෂම. හැබැයි විභාගේ අපේක්ෂිත ප්‍රතිඵල අපි හිතමු B2යි C1ක්. ඒ අපේක්ෂා කරා ඒ තුනක් ඒක හම්බෙලා නැහැ. මේ කාලය කියන එක ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් අපේක්ෂිත මට්ටමෙන් ඉටු වෙන්න ඕනේ නැත්නම් වැඩක් නෑ. දැන් ඔයාගේ හිතන්නකො ගෙදර ගෑස් ටික පරිස්සම් කරගන්න දරලිපේ ඔයා මොකද කරන්නේ? දරලිපේ තේ එකක් හදාගන්න ගින්දර දාලා ඔක්කොම කරලා ඔයා ඒ වැඩේ කරනවා. එතකොට ගෑස් ටික ඉතුරු වෙන එක කාර්යයක්. ඒ දරලිපේ වැඩේ කරගත්තානේ. හැබැයි ඔයාලා අපේක්ෂිත වෙලාවට තේ එක බොන්න බැරි වුණා නේද?
ඒක පිට සමහර වෙලාවට කොහරි යන්න ඉතාලි ඉන්න ඕන අපේක්ෂිත වෙලාවට ඒක සිද්ධ වුණ නැත්නම් වැඩක් තියෙනවද වැඩක් ඒ නිසා කාර්යක්ෂමතාවයම කියන එක වැඩක් නැහැ මතක තියාගන්න කාර්යක්ෂමතාවයට එහා ගිය සඵලත්වය තමයි වැදගත් වෙන ඔය අපේක්ෂිත අරමුණු කොයිතාක් දුරට ඉටු කරගත්තාද කියන එක ඒතර මෙන්න මේ සමූහය ඇතුලේ සඵලත්වය ඇති වෙන්න නම් සමූහයේ සමාජිකයන් ඇතුලේ සමාජිකයන් අපේක්ෂා කරන කරුණු කාරණා ගණනාවක් තියෙනවා ඉතින් ඒ අතර ඔවුන්ගේ පෞරුෂත්වයේ හැකියාව වගේ දේවල් අනිවාර්යයෙන්ම ඉහළ මට්ටමක තියෙන්න ඕනේ දැන් හිතන්නකො දේශපාලන පක්ෂයක් විදිහට ඉස්සරහට එන්න නම් සමූහයක් දේශපාලන කණ්ඩායමක් කියලා කියන සමූහයක් ඒ කණ්ඩායමේ ඇතුලේ ඉන්න අයගේ පෞරුෂය සහ මොකද වැදගත් වෙන්නේ ඒ අයගේ දැනුම් හැකියාවන් මෙන්න මේ දේවල් ටික අනිවාර්යයෙන් වැදගත් වෙනවා ඒ අදාළ කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා දැන් පෞද්ගලික කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයා මූලික කරගනිමින් නේද පොදු ජන පෙරමුණ කියලා එකක් හදලා බැසිල් රාජපක්ෂ මහත්තයා ඒක නිර්මාණය කරලා ඒ අය කණ්ඩායම ඇතුලේ ඉන්න අයගේ හැකියාවන් දක්ෂතාවයන් නිඳ මොකද කරේ ඇත්තම ඒ අයගේ හැකියාවන් දක්ෂතාවයන් තිබ්බා ඒ අනුව ඒ කණ්ඩායම ජයග්‍රහණය කරා ඒතකොට දැන් ඊළඟට එන ඡන්දෙදී කොයි කණ්ඩායමකට වැඩිපුර දක්ෂතාවයන් හැකියාවන් තියෙන්නේ අන්න ඒ කණ්ඩායම ජයග්‍රහණය කරා ඒතකොට ඊගවට සජබිද එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයද නේද තමගේ ජන බලවේගයට එහා ගිය ජාතික පක්ෂ කරන්න පුළුවන් බෙදීලා තීරණය වෙන්නේ ඒ සමූහය ඇතුලේ ඉන්න හැකියාවන් තියෙන දක්ෂතාවයන් තියෙන පුද්ගලයෝ හරහාමයි. ඒතර පෞරුෂය කියන එක ගොඩනගන්නේ අන්න ඒ තුල ඒතර පෞරුෂය මෙන්න මේකේ සඵලදායි භාවයේ තීරණය කිරීම සඳහා බලපානවා. ලියාගන්න මෙහෙම සමූහයක අනාගත කාර්යඵල මට්ටම අනාගත කාර්යඵල මට්ටම රඳා පවතින්නේ අදාළ කණ්ඩායමේ දාර සම්බයයි එකිනෙක පුද්ගලයන් විසින් කණ්ඩායම තුලට ගෙන එනු ලබන සම්පත්වල ප්‍රමාණය හා ගුණත්වය මතයි සම්පත්වල ප්‍රමාණය හා ගුණත්වය මතයි දැන් මෙතන මේ සම්පත්වල ප්‍රමාණය සහ ගුණත්වය කියන එක මම කිව්වා ඒක තියෙන මොකද්ද තීරණය වෙන්නේ කාර්යක්ෂමතාවය පදනම් කරගෙන මේදී සාමාජිකයන්ගේ හැකියාව සහ පෞරුෂත්වය විශේෂයෙන් වැදගත් වේ එදිකින් ලියාගන්න කණ්ඩායම් සාමාජිකයන්ට සිය කාර්ය සාර්ථක ලෙස කිරීම සඳහා ඇති හැකියාවන් මත කණ්ඩායම් වල සමස්ත සාර්ථකත්වය බෙහෙවින් රඳා පවතී. එසේම පුද්ගලයන්ගේ පෞරුෂත්වය හා පෞරුෂත්ව ගුණාංග කණ්ඩායම් සාර්ථකත්වය සඳහා කියල බලපෑමක් ඇති කරයි.
හරි. ඊගොඩ ලියාගන්න සමූහ ව්‍යුහය. සමූහ ව්‍යුහය. සමූහ ව්‍යුහය. ගෲප් ස්ට්‍රක්චර් සමූහ ව්‍යුහය. හරි. සමූහ ව්‍යුහය. සමූහ ව්‍යුහය ස්ට්‍රක්චර්. සමූහ ව්‍යුහය. දැන් ස්ට්‍රක්චර් එකක් කියලා දැත්තම ඔයාලා දන්නවා ව්‍යුහයක් ගත්තාට පස්සේ ව්‍යුහය කොයි විදිහට ක්‍රියාත්මක වෙන්නේ කියලා නේද? ඒතර ව්‍යුහය ඇතුලේ මොන වගේ දේවල්ද තියෙන්න ඕනේ? දැන් ව්‍යුහයත් එක්කම ගත්තාට පස්සේ විධිමත් නායකත්වයේ සහ අනිකුත් කරුණු කාරණා ගැන මම කතා කරනවා. මේක ලොකුවට යන චූටි කාරණාවක් විතරයි. එහෙනම් ලියාගන්න මෙහෙම. සමූහ ව්‍යුහය තුලින් සමූහ ව්‍යුහය තුලින් සමූහ ව්‍යුහය තුලින් සාමාජිකයන්ගේ චර්යාව සාමාජිකයන්ගේ චර්යාව නිරූපණය කරනු ලැබේ. එසේම සමූහයේ සාමාජිකයන්ගේ චර්යාව සමූහයේ සාමාජිකයන්ගේ චර්යාවේ විශාල කොටසක් පුරෝකථනය කිරීමට සමූහ ව්‍යුහය උපකාරී වේ. එමෙන්ම සමූහයේ කාර්යඵල මේ මගින් විස්තර කරනු ලබයි. සමූහයේ කාර්යඵලද මගින් විස්තර කරනු ලබයි. ඊට පස්සේ මේකේ අපි කතා කරන්න තියෙනවා මේක තව කාරණාවක්. ඒ තමයි ෆෝමල් ලීඩර්ෂිප්. ෆෝමල් ලීඩර්ෂිප් මොකද්ද? ලීඩර්ෂිප් එක කියලා අපි වෙනම කතා කරමු. ෆෝමල් ලීඩර්ෂිප් ෆෝමල් ලීඩර්ෂිප් විධිමත් නායකත්වය. විධිමත් නායක දැන් ඔය විධිමත් නායකත්වය වගේම අවිධිමත් නායකත්වය තියෙන අපි කියන්නේ ඉන්ෆෝමල් කියලා. ෆෝමල් ඉන්ෆෝමල්. එතකොට ඉන්ෆෝමල් කියලා කියන්නේ අවිධිමත්ව ගොඩ නැගෙන එක. හැබැයි මතක තියාගන්න ඔය අවිධිමත් නායකයෝද සමහර ලාවට හිතා ගන්න බැරි තරම් දේවල් කරන්න පුළුවන් කණ්ඩායම් ගොඩනගෙන අවිධිමත් නායකත්වයේ තුලින්. නමුත් මෙතනදී අපි කියන්නේ විධිමත් නායකයෙක් කියලා කියන්නේ කළමනාකරුවෙක් වෙන්න පුළුවන්, සුපරීක්ෂකයෙක් වෙන්න පුළුවන්. එන්නේ ඒ අය තමයි විධිමත් නායකයෙක් කියලා කියන්නේ. කියාගමු මෙහෙම. සෑම සමූහයක් සඳහාම සෑම සමූහයක් සඳහා විධිමත් නායකත්වයක් විධිමත් නායකත්වයක් දෙකගත හැකි අතර
हंस प्रधानीय कमा डिपार्टमेंट कलमना करवे डिपार्टमेंट कलमना करवे परीक्षक वरे परीक्षक वरे डिपार्टमेंट कलमना करवे वैद्य प्रधानीय को कमिटी प्रधान एक भी है कि है संविधान एक विधिमत नायकत्व सदा විධිමත් නායකත්වයේ සඳහන් බලපානු ලබන වැදගත් කණ්ඩායම් ලක්ෂණ රාශිය खंडायन लक्षण राशिया देखा जाता है कि अतर एवा कीपया पात परिधि ये प्रधान कारण तीन है हरि प्रधान कारण है क्या कथा कौन तीनों पलवनी एक समूह भूमिका इति मत नायक आते सुना बलपाने के तमाय समूह भूमिका समूह भूमिका हरि एक यानी भूमिका भूमिका गणना सामाजिक एककයක් තුල सामाजिक एककයක් තුල යම් පුද්ගලයෙකුට යම් දෙන ලද යම් දෙන ලද තත්වයක් හෝ තනතුරක් තුලින් अपेक्षा करूं लगना चार्यात्मक रटावन समूह है अपेक्षा करूं लगना चार्यात्मक रटावन समूह है भूमिका वाक्य से हिंदी ए अनु खंडायम सामाजिक अंत �වුනොවුන්ට ආවේනික වූ භූමිකා ඔවුනොවුන්ට ආවේනික වූ භූමිකා ගණනාවක් පවතී ඇයි මං එහෙම කියන්නේ ඔයාලා දන්නවා ප්‍රොඩක්ෂන් මැනේජර් කියලා කියන්නේ නිෂ්පාදන කළමනාකරුවෙකු භූමිකාව වෙනයි රිසර්ච් මැනේජර් කියොත් රිසර්ච් පර්යේෂණ කරන කෙනාගේ වෙනයි मार्केटिंग मैनेजर को मार्केटिंग मैनेजर के बिना फाइनेंशियल मैनेजर को फाइनेंशियल मैनेजमेंट मैनेजर के बिना
කොස්ට් මැනේජ්මන්ට් පිරිවැය කළමනාකරුගේ එක වෙනයි නේද? ඒතොර එකිනෙකට වෙනස් වෙච්ච භූමිකාවන් තියෙනවා. දැන් වැඩි ඕනේ නැහැ. ඔයා යන්න කොතැනද යන්න කියන්නේ? ගොඩාක් හොයාගන්න ඕන හොස්පිටල් එකට යන්න, බැංකුවකට යන්න නේද? කච්චේරියකට යන්න නේද? රජ ආයතනයකට යන්න, පාසලකට යන්න. ඒයි භූමිකාව බලන්න ඕන. දැන් රෝහල් අධ්‍යක්ෂකගේ භූමිකාව. රෝහල් අධ්‍යක්ෂක ඕච්චර දේවල් බලන්න ඕන. බෙහෙත් ගැන බලන්න ඕනේ. වාට්ටු වල අඩුපාඩුකම් ගැන බලන්න ඕනේ. සෞඛ්‍ය අනිකුත් සනීප ආරක්ෂක පහසුකම් ගැන බලන්න ඕනේ. ප්‍රමාණවත් විශේෂඥ වෛද්‍යවරු ඉන්නවද? වෛද්‍යවරු ඉන්නවනේ. හෙදියෝ ඉන්නවද? ඊටවට සිස්ටර්ස්ලා ඉන්නවද? ඇටෙන්ඩන්ස්ලා ඉන්නවද? රියදුරෝ ඉන්නවද? ඇම්බියුලන්ස් තියෙනවද? මේ ඕම් බලන්න ඕන කාටද? රෝහල් අධ්‍යක්ෂ. රෝහල් අධ්‍යක්ෂයේ කාර්යභාරය පටු එකක් නෙවෙයි ලොකු එකක්. ඇත්තටම රෝහල් අධ්‍යක්ෂක එන හැම වෙලාවෙම ප්ලෑනින් වල තමයි, ස්ට්‍රැටජි ප්ලෑන් වල තමයි ඉන්නේ. තොර නියෝජ්‍ය අධ්‍යක්ෂ තමයි බොහෝ වෙලාවට රෝහල තුර අධීක්ෂණ කටයුතු සහ අනිකුත් දේවල් සිද්ධ කරන්නේ නේද? දැන් සමහර පාසල් වල ප්‍රින්සිපල් ලා වගේ ඉස්කෝලේ බන්දිරයන් උගන්වලා නේ. එහෙම උගන්වනවා නෑ ඇයි? ජනප්‍රිය පාසල් වල එහෙම මන්න දැකලා නෑ. එහෙම ගුරුවරයෝ ඇවිල්ලා උගන්වනවා ප්‍රින්සිපල් ලා. ජනප්‍රිය පාසල් වල සමහර ගුරුවරු එහෙම විෂයක් කරන් බාර අරන් කරනවා. නමුත් ගොඩාක් අය එහෙම කරන්නේ පොඩි පාසලකට ගියොත් නේද? අර ඕගාන අපපුණ එහෙම තිබ්බා වගේ ඉස්කෝලේකට ගියොත් ප්‍රින්සිපල් තමයි ඔක්කොම කියන උගන්වනවා. ඉච්චර යන්න ඕනේ. ඇතර තම්පාර, පොළොන්නරුව, නිම්රාගල, බදුල්ල, බණ්ඩාරගල ඔය වැඩි ඕනේ. මහනුවර, මාතලේ ඔය පළාත් තුලත් ඇතුළේ පොඩි පොඩි පාසල් තියෙනවා නේද? ඒවා හරි අමාරුවෙන් තමයි ඇදගෙන යන්නේ. ගුරුන් දෙන්නයි තුන්දෙනයි හතර දෙනයි එහෙම ඉන්නේ. ඒතකොට ඒ වගේ එක ගත්තොත් එහෙම ප්‍රින්සිපල්ගේ භූමිකාව, ගුරුවරයාගේ භූමිකාව නේද කියලා වින් කරන්න නැතුව ප්‍රින්සිපල් ඔක්කොම කරන වෙලාවල් තියෙන පුළුවන්. ඒතකොට ඔයා ආයතනයේ ප්‍රධානියෙක් වුණොත් එහෙම එච්චාරෙන් වෙච්ච දවසර එච්චාරෙන්ගේ භූමිකාව පිළිබඳ ඔයාලට මන අවබෝධයක් තියෙන්න ඕන. හරි, පැහැදිලි. මේ යටදී කාරණා කීපයක් තියෙනවා. ඒ අත ලියා ගන්න තරුවක් දාලා භූමිකා අනන්‍යතාව අපි කියන්නේ රෝල් ඩිටි. රෝල් ඩිටි භූමිකා අනන්‍යතාව. හරි, ඩිටි කියලා කියන්නේ අනන්‍යතාවය. කිසියම් භූමිකාවක් සමග, කිසියම් භූමිකාවක් සමග සම්බන්ධව පවතිනා වූ, සම්බන්ධව පවතිනා වූ යම් කිසි ආකල්ප සහ චර්යාවන් සමූහයක්, යම් කිසි ආකල්ප සහ චර්යාවන් සමූහයක් භූමිකා අනන්‍යතාවයේ නම් වේ. හරි, භූමිකා අනන්‍යතාවය ලෙස හඳුන්වගන්න. ඊගාවට අපි කතා කරන තව කාරණාවක්, ඒ තමයි භූමිකා සංජානනය, ප්‍රසෙප්ෂන් කියන එක. අපි කතා කරලා තියෙන සංජානනය කියන්නේ රෝල් ප්‍රසෙප්ෂන්. භූමිකා සංජානනය, භූමිකා සංජානන. ලියන්න, කිසියම් පුද්ගලයෙකු විසින්, කිසියම් පුද්ගලයෙකු විසින් යම් දෙන ලද අවස්ථාවකදී, යම් දෙන ලද අවස්ථාවකදී කෙසේ කටයුතු කළ යුතුද, කෙසේ කටයුතු කළ යුතුද යන්න පිළිබඳව, යන්න පිළිබඳව ඔහු හෝ ඇය තුළ ඇති අවබෝධය, ඔහු හෝ ඇය තුළ ඇති අවබෝධය භූමිකා සංජානනයේ නම් වේ. භූමිකා සංජානනය නම් වේ. කිසියම් පුද්ගලයෙකු විසින් යම් දෙන ලද අවස්ථාවකදී කෙසේ කටයුතු කළ යුතුද යන්න පිළිබඳව ඔහු ඇතුළ ඇති අවබෝධය. දැන් වැඩ කරන්න ඕන කොහොමද කියලා එයාට දැනෙන හැඟෙන දේ,
තමයි මෙතෙන්දී අපි කතා කරන්නේ සංජානනය කියලා නේද? සංජානනයේදී මතක සංජානනය අපි කතා කරේ කොහොමද? යම් කිසි පුද්ගලයෙක් යමක් ප්‍රථමයෙන් දකින්නට ඔහු තුළ ඇතිවන්නා වූ තමයි සංජානනය කියලා අපි කතා කරේ. එතකොට දැන් මෙතනදී ඔයාලා පළවෙනි වතාවටම යමක් දකින්නවා නම් ඒක පිළිබඳව ඇති කරගන්න සිතුවිල්ල. හැබැයි යමක් පළවෙනි හඳුනගෙන නැත්නම් ඔයාලට සංජානනයේ පිළිබඳව තියෙන ප්‍රශ්නේ වෙනස් එකක්. ඔයාට මතක නැහැ පළවෙනියෙන්ම ගුවන් යානයක් උඩින් යනවා දැකපු අවස්ථාව මතක නැහැ මොකද පුංචි කාලේ දැකලා තියෙන නිසා. හැබැයි ඒක පළවෙනි දවසේ දැක්ක දවසේ ඔයාට පළවෙනියෙන්ම දැක්කා නම් ඔයාට දැනෙන හැඟීම දේ වෙනස්. දැනට ගුවන් යානයක ගියා ඇති නොගියා ඇති. ඒතකොට නොගියා ඇයට මම කියන්නේ පළවෙනි වතාවට ගුවන් යානයක යනකොට හැඟෙන දැනෙන දේ සංජානනයේ ඔයාට දැනේ. සබ්මැරින් එකක යන්න හම්බ වුණාම සබ්මැරින් එකක යනකොට දැනෙන හැඟෙන දේ දෙක ගන්න හම්බ වෙයි. තේරුණාද? බෝට්ටුවක ගිහිල්ලා නැත්තම් බෝට්ටුවක යනකොට ඒ හැඟීම දැනෙන හැඟෙන විදිය ප්‍රථම වතාව. රැකියාවකට ගිහිල්ලා ප්‍රථම වතාවේ රස්සාවක් කරනකොට සීට් එකේ ඉඳගෙන කතා බහ කරනකොට දැනෙන හැඟෙන දේවල් ටික ඉතින් ඒ දේවල් දැන් ලෑස්ති වෙන්න එපා සංජානනයේ වෙන්න ඕනේ. හරි හරි. ඊගාට අපි ලියන තුන්වෙනි කාරණාව ඒකේ භූමිකා අපේක්ෂාව රෝල් එක්ස්පෙක්ෂන්. එක්ස්පෙක්ෂන් කියලා අපි කියන්නේ අපේක්ෂාව භූමිකා අපේක්ෂාව. ලියන්න යම් දෙන ලද අවස්ථාවක යම් දෙන ලද අවස්ථාවක යම් පුද්ගලයෙකු විසින් යම් පුද්ගලයෙකු විසින් හැදෑරිය යුතු ආකාරය පිළිබඳව හැදෑරිය යුතු ආකාරය පිළිබඳව යම් දෙන ලද අවස්ථාවක යම් පුද්ගලයෙකු විසින් හැදෑරිය යුතු ඒ කියන්නේ වරහන් දාන හැසිරිය යුතු කියන්නේ ආකාරය පිළිබඳව සෙසු අය විසින් විශ්වාස කරනු ලබන අයු සෙසු අය විසින් විශ්වාස කරනු ලබන අයු භූමිකා අපේක්ෂාව නම් වේ. දැන් අර මතක සේ ඔයාලට ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා විදියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව එහෙම. එතකොට සෙසු පුද්ගලයන් විසින් මේ රටේ කොරෝනා වසංගතයක් ආපු වෙලාවේ නේද ඒ විවසනයත් එක්ක හැසිරිය යුතු ආකාරය පිළිබඳව විශ්වාසයක් තියෙනවා නේද? ඒ විශ්වාසයත් එක්ක මෙයා ඒ විශ්වාසයත් එක්ක ගොඩනගලා ගයි කියන්නේ නේද? පොඩ එයා ගෙනාවා ඊට පස්සේ ඒකට විවිධ දේවල් ගෙනාලා අන්තිමේදී කාබනික පොහොර කතන්දරයක් ගෙනාලා මුළු ලංකාවටම කුසි රසායන පොහොර තහනම් කරලා අන්තිමේදී ඛණ්ඩත් නැති සත්වයකට ඇවිල්ලා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණා නේද? ඊට පස්සේ ගොවියෝ ටික පාට බැලලා කෑ ගහන්න පටන් ගත්තා. ඉතින් ඒක තමයි මූලික වුණේ. ඊට පස්සේ ඔය අරගල වලට එන්න නේද? සම්පත් නැතිකම ඉහතම වගේ දේවල් එක්ක ආව. ඊට පස්සේ ටිකෙන් ටික ගියාට පස්සේ තෙල් ප්‍රශ්නය ආවා. ඒක උත්තර වුණා නේද? ඊට පස්සේ හිතා ගන්න බැරි දේවල් සිද්ධ වුණා. ඒ කියන්නේ අර භූමිකා අපේක්ෂාව සමාජය විසින් අපේක්ෂා කරපු දේ සිද්ධ නොවුණාට පස්සේ අන්තිමේ අරගල මට්ටමට ඇවිල්ලා ඒක කඩාකප්පල්කාරී මට්ටමටම ක්‍රියාත්මක වුණා. ඊගාඩු යන භූමිකා ගැටුම රෝල් කම්පිට්ස් කම්පිට්ස් කියන අපි කතා කරලා තියෙනවා නේද? කම්පිට්ස් අපි මාතෘකාවකුත් තිබ්බේ. කම්පිට්ස් කතා කරන්නේ මතකයි නේද? ගැටුම් ගැන කතා කරන්නේ ගැටුම් කල්පනාකරණය ගැන කතා කරා ඒ දවස්වල ඈ ලියා ගන්න මෙතන යම් පුද්ගලයෙකුගෙන් හෝ යම් පුද්ගලයෙකුගෙන් හෝ පුද්ගල කණ්ඩායමකි පුද්ගල කණ්ඩායමකි සමාජයේ විසින් බලාපොරොත්තු වන සමාජයේ විසින් බලාපොරොත්තු වන අර මං කියපු කාරණාවට තමයි ඔය ඉන්නේ. සමාජයේ විසින් බලාපොරොත්තු වන
भूमिका अपेक्षावन, भूमिका अपेक्षावन। नोलाबुनु विट ඇතිවන තත්ත්වය භූමිකා ගැටුමක් වේ. බ්‍රූක් රෝල්ස් කියන මේ පළවෙනි කාරණාවනි මේ කතා කරේ. ඒක ඇත්තේ කාරණා හතරක් මම කතා කරා. මේකේ විධිමත් නායකත්වය තුළ තියෙන දෙවෙනි එක තමයි අපි කතා කරන්නේ ගෲප්ස් නෝමන්ස් කියන එක. හරි, ගෲප් නෝමන්ස් කියන එක ලියාගන්න දෙවෙනි එක. සමූහ ධර්මතා හෙවත් ප්‍රතිමාන නෝම්ස් කියන්නේ සමූහ ධර්මතා හෙවත් එස් ඕනේ අපිට මෙතන මේ සයිල් කරනවා. සමූහ ධර්මතා හෙවත් ප්‍රතිමාන ලියාගන්න කෙටිය මන් දෙන්නම්. යම් සමූහයක හෙවත් කණ්ඩායමක, යම් සමූහයක හෙවත් කණ්ඩායමක සාමාජිකයන් විසින්, සාමාජිකයන් විසින් සිය සමූහය තුළ කටයුතු කරන විට, සිය සමූහය තුළ කටයුතු කරන විට බෙදා හදා ගනු ලබන, බෙදා හදා ගනු ලබන පිළිගත් චර්යාත්මක රටාවන් සමූහය, පිළිගත් චර්යාත්මක රටාවන් සමූහය ධර්මතා හෙවත් ප්‍රතිමාන නම් වේ. එනම් යම් සමූහයක් තුළ, එනම් යම් සමූහයක් තුළ පොදුවේ පැවතිය යුතුයයි, පොදුවේ පැවතිය යුතුයයි පිළිගනු ලබන සත්වයන්ගේ දැන් මං ගත්තොත් එහෙම ඔයාලා ගෙදරක් කියලා හිතන්නකෝ. ඔයාලා ගෙදර තමයි
සමූහය නේද? අපි කිව්වේ ප්‍රාථමික කණ්ඩායම් කියලා. දැන් සමූහය ඇතුලේ ඔයාලා විසින් බෙදා හදා ගන්න ධර්මතාවයක් තියෙනව නේද? දැන් ඔයාලා දැකලා තියෙනවද අර ගෙවල් වල ඉස්සර අම්මා බත් විතරා ඉවර වෙලා ආච්චි සීයේ නැහැ කියලා හිතන්නකො. ඉස්සල්ලා බත් එක්ක කාට බෙදන්නේ? දැන් නම් කොහොමද දන්නේ? මම නම් අපේ ගෙදරත් දැකලා තියෙනවා. ගිහිල්ලා අපේ ගෙදර මම පුංචි කාලේ මට මතකයි අපේ සහෝදරයෝ අපි පහක් හිටියා. ඒතර සහෝදරයෝ පස් දෙනාගේ පිඟන් පහ තියෙනවා. තාත්තගේ පිඟාන තියෙනවා, අම්මගේ පිඟාන තියෙනවා, ආච්චිත් අපිත් එක්ක හිටියා, ආච්චිගේ පිඟානක් තියෙනවා. ඉතින් අර ආච්චි බෙදවුවත් අම්මා බෙදවුවත් ඉස්සෙල්ලාම බෙදලා අයින් කරන්නේ තාත්තගේ පිඟාන නේද? ඇයි ඒ චර්යාවත් එකක් තියෙනවා එහෙම එකක්. එහෙම තාත්තගේ පිඟාන බෙදලා ඊට පස්සේ අනිත් අනිත් අය බෙද 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 පිඟන් ටික කොහොම අයින් කරලා තමයි මේසේ වහලා තියන්නේ කැමරා කතා කරනවා. ඒකෝර යම් කිසි දෙයක් චූටි දෙයක් නම් ගෙදර තියෙන්නේ නේද? ඒ චූටි දේ වැඩි හිටියා කාලෙක ඉන්නේ අර පොඩිම කෙනාට බලලා ඒ දේ දීලා නිකන් නේද? ඒක ඇතුලේ වල ඒ රටාව නේද? බෙදා හදා ගන්න ඕන දේවල්. දැන් අපි හිතමු අපේ එක සහෝදරයෙක් විශ්වවිද්‍යාලය යනවා, අනිත් අය මොකද කරන්නේ? කීක කියා ඉතුරු කරලා එයාගේ VA ඉඳන් වැඩි කියලා එයාට ඒ වියදම් ටික ඔක්කොම දරන්න ලෑස්ති කරලා දෙනවා. වැඩි හිටි සහෝදරිය කසාදයක් බඳින්න යනවා නම් අනිත් අය ඔක්කොම එකතු කරලා ඇයි විවාහයට අවශ්‍ය කරන දේවල් ටික සකස් කරලා දෙනවා. දුකටපත් වුණාම රෝගයක් වරඳුනාම ඒ රෝගය සුවපත් කර ගැනීම සඳහා විවිධ දේවල් ටික කරනවා. හරිද? ඉතින් ඒ නිසා ඒවා අපි යන්නේ සමූහය ඇතුලේ තියෙන දේවල් කියලා කියන්නේ. ඒවා අපි අර පොදු එකඟතාවය. කණ්ඩායමක් ඇතුළේ වුණත් එහෙම. ඒ කණ්ඩායම පාසලක් වෙන්න පුළුවන් නේද? ඒක ක්‍රීඩා සමාජයක් වෙන්න පුළුවන්. ඒ වගේම දේශපාලන පක්ෂයක් වෙන්න පුළුවන්. ඒක ඇතුළේ කර්යාත්මක ලක්ෂණයන් ටිකක් තියෙනවා. ඒවා පොදු එකඟතාවයන්ගෙන් යුක්ත වෙන්න right. ඊළඟ තුන්වෙනි කාරණාව status කියන එක. තුන්වෙනි කාරණාව status. ලියාගන්න තුන්වෙනි එක සමූහ තත්ත්වයේ හෙවත් තරාතිරේ. ස්ටේටස් තත්ත්වය ඔයාලා ස්ටේටස් දානවා කියලා කියන්නේ නේද? WhatsApp හරි මේ දාන්නේ තත්ත්වය, තමන්ගේ තත්ත්වය. දැන් ඔයාට තත්ත්වයක් තියෙනවද? මට මෙතන කවුරු හරි කියන්නේ ජොබ් එකක් කරන කවුද ඉන්නේ දැනට? කවුද ඉන්නේ? දෙසිලා ජොබ් එකක් කරනවද? දැනට ජොබ් එකක් කරනවද? අහලා බලන්න. එස්ඩීඑස් දෙසිලා මොකද කරන්නේ? නෑ සර්, ජොබ් එකක් කරන්නේ. තොර දැන් මොකද කරන්නේ? දැන් යුනිවර්සිටි එකේ දැන් ඉවරයි ෆයිනල් ඉයර්. ඔව්. මොකද යුනිවර්සිටි එක? මම පේරාදෙණිය. පේරාදෙණිය. ඔය මොකද ඉතින් ඩිග්‍රී එක? මම බැචලර් ඔෆ් এডুকেশন. බැචලර් ඔෆ් এডুকেশন. හා এডুকেশন එකේ යන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට ඔතනින් ඔහොම කිව්වොත් එහෙම ඊට පස්සේ පරිපාලන සේවයේ තියෙනවා අධ්‍යාපන පරිපාලන එක්සෑම් එකක් තියෙනවා. ඒක ලියන්නත් පුළුවන් ඉස්සරහට. ඈ ඒ පැත්තේ යන්න වඩා නිර්මාණය වෙනවා. හරි. එතකොට දැනට රස්සාවක් නැහැ. රස්සාවක් අපේක්ෂාවෙන් ඉන්නේ. හරි. ඊගාට මම යන 203. මොකද කරන්නේ? ජොබ් එකක් කරනවා සර්. පොල් පරේෂණ ආයතනයේ. ඕල් පරිශන ආයතන, ඒ කියන්නේ පර්මනන්ට්ද නැත්නම් ටෙම්පරියද? තාම ඉන්නේ ටෙම්පරි. ටෙම්පරි කියලා කියන්නේ ඔයාලා මේ ළඟදී ආදාර මේ මේ ට්‍රේනින් එකකට කියලා මාස 6කට ගිහවද නැහැ සර්. නේ? හරි. පොල් පරිශන ආයතනයේ මම දැන් සති 3කට උඩදී අපේ ළමයි ගියා. එතකොට ඔයා වැඩ කරන්නේ කොහෙද? ලුණුවිල. ඈ ලුණුවිල පොල් පරිශන ආයතන. හරි. එතකොට ඔයා ඩිග්‍රී එකක් කරාද? ඔයස මොකද්ද? plantation management හරි. යුනිවර්සිටි එක? NIPN. NIPN. හරි. එතකොට දැන් ඔයාට ගැලපෙන රස්සාවද හම්බුනේ? ඔයස ඔව්. හරි. ඒක ආසාවෙන් කරගෙන යනවා. වැඩි දිනුවොත් සැලරි ටිකක් අඩු වෙනවා. ඔව් සැලරි එක හදාගන්න ඉතින් ඔය පර්මනන්ට් වෙන්න ඕනේ සර්. ඔව්. සැලරි ගිය ප්‍රශ්නයක් තියෙනවා. හරි. අපි යන් ඊගාට 223. ජොබ් එකක් කරන්නේ නැහැ සර්. දැන් මොකද කරන්නේ? කැම්පස් ගියාද?
उसका कैंपस आउट डिग्री है? बैचलर बैचलर ऑफ आर्ट्स ऑफ आर्ट्स कोई दे पीरा देनी है दे रुना कैंपस तो ही सारी ये तो कोटा दें वाड दें कॉन्वोकेशन थी लीवर दी क्या है ओ सर ये तो कोटा परिपालन डे अप्लाई करने पुरुष दो इससे साहब अप्लाई करने पुरुष दें तो ओ सर रखिया हो कपेक सारे इन्हें हो ओ नहीं सर हाँ तो दें तो गिदरी काल अभी रहता हूँ इन्हें हाँ ये कर आप यार देसी विसी हाथर है देसी विसी हाथर है जो बैक जो पे का करा ने डिग्री का करा दे करने करने का मुकद कैंपस है हाँ का मीन सर या रोन वो आठ दे हाँ यूनिवर्सिटी दे मैं बनाने को दे मामा वाला जो तापते करने का कथा करा हो तेरे मटा सासुरे ने पुलो हाथरे दे रहा है मैं उपाधि दारी समारा है विंडी ना समारा है इधर वेला है ना देंटर रास्ता वाक करना हम परमानेंट पिक्चर नेता हरी दे ඒ තමයි තමන්ගේ තත්ත්වය දැන් ඕක සමහර අය රැකියාව කියන එක හම්බ වෙන්නේ උපාධිය ඉවර වෙලා බොහෝ සුසුකම් එක එකවර ගන්න ඉන්න අය ඉන්නවා සමහර අය ඉන්නවා උපාධියත් එක්කම හම්බෙච්ච දෙයකට යන අය ඉන්නවා තවත් අය ඉන්නවා උපාධියට කලින්ම ඒ රස්සා කරන අය තියෙනවා හරිද ඒ ඒ මට්ටම් කණ්ඩායම් ඉන්නවා ඒතකොට දැන් තමන්ගේ තනතුරු තානාන්තර ගත්තට පස්සේ ඒ තත්ත්වයත් එක්ක සමහර වෙලාවට සමහර අයට ඉතන දැම්මට ඇති ඉගෙන ගන්න ඇති දැන් මේ මට්ටම ඇති මගේ මට මේ මේ මගේ කියත් තිබ්බොත් ඇති නේද එහෙම හිතෙනවනේ හැබැයි ඒකේ අපි අර හිඳ සම්පත් සම්බන්ධයෙන් කතා කරනකොට හිඳකම කියන එක ඕනම සමාජයක ඕනම බුද්ධිලයකට පොදු වෙනවා වගේ ওই தත්ත්වයේ කියන එක තුල දැනට ඔයාට එක ඩිග්‍රියක් තිබ්බට ඊට පස්සේ ඇත්තටම ඔයා ට්‍රයි කරන්න ඕනේ ඊගාට මොකද කරන්නේ ඕකේ MA එක හරි MSc එක හරි MBA එක හරි ඕම ඉස්සරහට යන්න ඕනේ මොකද කාලයත් එක්ක ආර්ථික ප්‍රශ්න තියෙන්න පුළුවන් හැබැයි ඒවා විසඳගෙන අපි එහෙම ටික 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 ඉස්සරහට යන්න ඕනේ. ඒ හින්දා තමයි මම අර කියන්නේ සමහර ලාවට PhD එකක් ගහලා ටිකක් කල් ගිහිල්ලා කියනවා නෑ මම තව එකක් ගහ ගන්න ඕනේ කියලා නේ. ඒ එක එක කෙනාගේ මට්ටමත්. එතකොට කණ්ඩායම් ඇතුලේ තෝක ඔහොමමයි. ඒතර ඔයාලා ගත්තොත් එහෙම කණ්ඩායම් ඇතුලේ ඒ ඒ පුද්ගලයාගේ තරහ තියෙනවා පෙන්නන්න නේ. දැන් ඉතින් මට කණ්ඩායමක් ඇතුලේ තරහ තියෙනවා පෙන්නන්න කිව්වොත් එහෙම මට අවට වටපිටාවත් එක ගිහුවොත් අපේ දැන් හිතන්න ඔය ගමේ තියෙන මරණාධාර සමිතියේ මම නිකන් ලොක්කා වගේ ගිහිල්ලා කතා කරන්න පුළුවන්ද බෑ බෑ එතන ලොක්කු කියලා කියන්නේ ගමේ ඉන්න වයසක කණ්ඩායමක් ඉන්න ඒ අය තමයි එතන ලොක්කු නේද ඒ අයට අපි කවුද කියන එක අදාළත්වයක් වටිනාකමක් තියෙනවා ඉගෙන ගත්ත අයට තියෙන වටිනාකමක් තියෙනවා ඒක නේ මම කියන්නේ එතන එහෙම කණ්ඩායමක් එතන මගේ දැනුමත් එක්ක මම කතා කරන්න මම බලාපොරොත්තු වෙන ස්ටේජ් එක මොකක් වෙන්න ඕන ඊට වඩා වෙනස් එකක් වෙන්න ඕනේ නේද හැමෝටම මම කතා කරන ස්ටේජ් එක නේද අපි කියන්නේ ප්ලාට්ෆෝම් එක වෙනස් 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 සේවා තියෙනකොට වෙනස් වෙනස් විදිහට හිතන්න ඕනේ. ඒකට තරහ තියෙනවා කියන එකත් අපි හදා ගන්න ඕනේ. ඒක හදා ගන්නකොට මම ඔයාලට කියන්නේ මේ ඉගෙන ගන්නවා කියලා කියන්නේම ඒ තමන්ගේ තරහ තියෙනම නිර්මාණය කර ගැනීම සහ අනිත් අයට පෙන්වීම. ඒක තමන් නිර්මාණය කර ගන්නත් ඕනේ, පෙන්වන්නත් ඕනේ. එහෙම නැතුව හරියන්නේ නැහැ. දැන් සමහර තැන්වලදී දැන් අපි නිහතමානී වෙන්න ඕනේ. පැහැදිලිව අපි නිහතමානී වෙන්න ඕනේ. හැබැයි ඒ නිහතමානීත්වයේ තිබිය යුතු මට්ටම දැන් සමහර තැන් වලට මම කතා කරනකොට මම කවුද කියන එක මට අදාළ කියන්න ඕනේ නැහැ මගේ මොකද නම කියලා වර මම නිකම්ම ඔය නම කියලා නිකයි හැබැයි සමහර තැන් වලට හිතන්නකො මට ඇමතුමක් ගන්න ඕන නම් මම දෙලින්ම ෆෝන් කෝල් එක දෙද්දි මම කියන්න ඕනේ මම අහවලා කියලා කතා කරනවා එහෙම නැත්නම් එයා පැත්තෙන් දක්වන ප්‍රතිචාරය එච්චරයි කොහෙද බලන්න ඕනේ නේද අපේ පොලිසියෙන් ආපු වෙලාවක හරි ඉහළ නිලධාරියෙක් ආපු වෙලාවක හරි එහෙම එහෙම ප්‍රශ්න තියෙනවා ඒක මට එක අත්දැකීමක් තියෙනවා මම ඔයාලට කියන්න ඒකට ඔය මම බන්ධනාගාර ආරක්ෂක පද්ධතියේ ආරක්ෂක පද්ධතිය පිළිබඳව ඔයා බැලීම ඔක්කොම කරේ මම එතකොට නමුත් මම ඒකට හිටියේ චන්ද්‍රසිරි ගජදීරිය අමාත්‍යතුමා තමයි ඒක බාරව ලියන්නේ ඉවරේ ඉතින් මම එක දවසක් ඔය දැන්වර ඉඳන් මම ඇමතුමා හම්බෙන්න ඉතින් ගිහිල්ලා ඉතින් ඒ කාලේ ඉතින් ඔය ලොකු වල සල්ලි බාගෙ එහෙමත් නැහැ බස් එකේ යන්නේ ඉතින් ගිහිල්ලා ඇමතුමා හම්බෙන්න මම ඉන්නකොට මම සිකුරිටි එකට කිව්වා මෙහෙමයි ඇමතුමා මාව දන්නේ පුෂ්ප කුමාර කියලා දැන් ඉතින් මම කිව්වා මේ ඇමතුමාට කියන්න මෙහෙමයි ඇවිල්ලා ඉන්නවා කියලා සිකුරිටි එක මොකද යන්න දෙන්නේ නැහැ තට්ටු දෙකක් උඩ තියෙන්නේ
मेरे पास सिक्योरिटी ही था ना, माँ पैसे की इंदौर हम थी रहती मैं भाग गया कितने इंदौर में मैं भाग गया कितने इंदौर तू विनाड दे दी मांग हुआ किया नहीं किया नहीं किया ये पास से किया लगा डांस में विनाड ये हथलिए को किया पास मार किया दे एमएस तुम्हारा पार्लियामेंट तो यानी है नहीं ये इंदौर आता है एमएस तुम्हारा हम बैंड वे की ना अपने इधर सिक्योरिटी के लिए मार किया मां को आयत देखी हुआ सिक्योरिटी के बलागी थी मां परिवार नगर नगर गया सिमुपला मां पिट पसंद दूगा ना मां घर आते ना मां उड़ दूगा दूर गया ఈ లైట్ ని గాడికి ఇన్న కథాగర మన మహవలా కి పోవా డాక్టర్ అతుడు గిల ముగద కుసుమార ఒచ్చరేలా పరక్కుని అయ్యి ఆ నేత కోది హిటి గిల మం కమేసి ఈట పాసే హితాగరం పిదిన నాకు తీబ విశ్వాసి సా హితవత్కం ఒచ్చరేది గిరన పాసే అనుతున పార్లమెంటరీ కోల్ ఎక దాల కివా మేమ అద మమ ఇన్నే మాకు భూమి హితవతే కేవిని ఇన్న ఇంద కేల అపి దిన పై దికహమ అరకతర కథా బా కరల ఒక్కమ తే బీల ఒక్కమ కరల ఎనకొట దిన ఎకటమ పల్లయాడి ఇది సిగురుడ దెక్క దెక్కడ పాసే එමතුම අයහට යන කෙනා සිකුරුල ඔක්කොම පොලිමේල මම ඉස්සර කතා කළා අනේ සර් සමාවෙන්න ඕනේ පිට සමාවෙන්න ඕනේ සර් මේමයි මේමයි කියලා අන්තිමේදී මට කියනවා මීට පස්සේ සර් ආවොත් මේක පිරුම්ගේ වුණා තමයි මොකුත් කියන්නේ නැහැ කියලා කිව්වා. එතකොට අර සමාල්ලාට අපි නිකන් ඔහේ ඉඳගෙන ඉන්න පුළුවන් මම ඉතින් එච්චර හිතා වෙන එයා කියයි කියපු ගම එමතුම දන්න එන්න කියයි කියලා. හැබැයි එහෙම වුණේ. හැබැයි ඊට පස්සේ අපි යනකොට අනිවාර්යෙන් දකින්නවා ඒ වගේම ඒ කාරණාව මතම මට මතකයි මම කිව්වා අමාත්‍යාංශයේ වෙනම ලෙටර් එකක් ගහලා දෙන්න ඒ වගේම ඩෙන්ටි කාඩ් එකක් ගන්න. ඇයි? ඒ අනන්‍යතාවයේ තත්ත්වය පෙන්වුවේ නැත්නම් යන්න බැහැ. ඒතකොට ලංකාව ඕන බන්ධනාගාරයක ඇතුළට යන්න අවස්ථාවක් තිබුණා. ඒතකොට යනකොට සමහර අය දන්නේ නැති නිසා අනිවාර්යෙන් අපි ඒක පෙන්වන්න ඕනේ. ඒතකොට ඩෙන්ටි කාඩ් එකක් අපි ඇයි ගන්නෙ? තත්ත්වය සහ තරාතිරය. පාස්පෝර්ට් එකක් මම ඔයාලට කලින් පෙන්නලා තියෙන්නේ. තත්ත්වයවත් තරාතිරය. මේ පාස්පෝර්ට් එකේ හැම වෙලාවෙම මම කිව්වා දැනට පාස්පෝර්ට් හදාගත්ත ඇති පාස්පෝර්ට් හදාගත්ත නැති අය පාස්පෝර්ට් එක හදා ගන්නකොට එයාගේ තනතුර කියන එක හොඳම තනතුරක් දා ගන්න කටයුතු කරා. හරි ඒක නොසලකා හරින්න එපා මොකද ඒක ජාත්‍යන්තරයට යනකොට ඒක තමයි පිළිගන්නේ. තේරුණාද? ජාත්‍යන්තරයට යනකොට ඒක තමයි පිළිගන්නේ. ඒ නිසා ඔයාගේ රැකියාව කියන එක තැනට හොඳ රැකියාවක් දාන්න. අර ඔෆිෂියල් මට්ටමේ තියෙන රැකියාවකට ඔයාගේ නම හදා ගන්න. ඒකල ඒක හදා ගන්න. පාස්පෝර්ට් එක ආයෙ අලුතෙන් හදාගත්තත් කමන්නේ තනතුරක් ආවට පස්සේ. හරි පොඩි ගාණක් වේදන් වුණාට කමන්නේ හොඳ තනතුරක් ලැබිච්ච එකම රැකියාවක් නැහැ කියලා දැන් මොනවා අපව රැකියාව දාලා එකක් හදාගත්තට කමක්. ඒ ඒ தত্ত্বයන් අනිවාර්යයෙන් අපිට ඕන වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. මොකද ඔයාලා මේ ඉගෙන ගන්නෙ ඒ தত্ত্বයන් තනතුරු තානාන්තර ටික පෙන්වන්න ඕන නිසා. ඒකෝට පෙන්වන්න ඕන නැති තැන් තියෙනවා. පෙන්වන්න ඕන තැන් තියෙනවා. ඒ දෙක හරියට තීරණය කරගන්න ඕනේ. තියාගන්න මෙන්න මෙහෙම තෙසු අය විසින් අදාළ සමූහයට හෝ සමූහ සමාජිකයන් අදාළ සමූහයට හෝ සමූහ සමාජිකයන් සමූහ සමාජිකයන්ට සමාජීය වශයෙන් දෙනු ලබන සමාජීය වශයෙන් දෙනු ලබන ස්ථානීය හෝ ශ්‍රේණි කිරීම ස්ථානීය හෝ ශ්‍රේණි කිරීමක් සමූහ තත්වයේ හේවත් සමූහ තත්වයේ හේවත් සමූහ තරාතිරම නම් වේ එනම් බාහිර සමාජයේ විසින් බාහිර සමාජයේ විසින් යම් සමූහයක සමාජිකයන්ට යම් සමූහයක සමාජිකයන්ට දෙනු ලබන දෙනු ලබන පිළිගැනීම නම් වේ ඊට හතරවෙනි එක ලියා ගන්න මොකද්ද සමූහ තරම් සමූහ
हो तारण लियन में समूह थर्म यानु में समूह तारमा यानुएं अदास करु लबाने अदास करु लबाने යම් සමූහයකට ඇතුළත් වන යම් සමූහයකට ඇතුළත් වන සාමාජික සංඛ්‍යාව කොපමණද යන්නයි හරි එතකොට ඔයාලා දන්න සමාජික සංඛ්‍යාව වැඩි වෙනකොට සමූහවල සාර්ථකත්වය සහ අඩු වෙනකොට තියෙන සාර්ථකත්වය දැන් දේශපාලන වශයෙන් ගත්තොත් සමූහය වැඩි වෙන්න ශක්තිමත් කියලා පෙන්වන්න පුළුවන් වෙයිද පුළුවන් වෘත්තීය සමිතිය සමූහය වැඩි වෙන්න ශක්තිමත් කියලා පෙන්වන්න පුළුවන් නේද ඒතකොට සමානලාවට සමූහයන් වලට සීමා වෙන තැන් තියෙන්න පුළුවන් නමුත් අපි පොදුවේ දකින තත්වයන් වල සමූහයේ ඔන්නෝයේ සමාජිකයන් අඩු වැඩි වශයෙන් සමහර දේශපාලන පක්ෂ ඉන්නවා කතා කරන නායකයෝ ඉන්නවා ඒ පක්ෂයේ අඩුම ගානේ ඇත්තටම සමාජිකයෝ 1000ක්වත් නැති තරම් නේද එහෙම අය ඉන්නවා රයිට් පස්වෙනි කාරණාව පස්වෙනි කාරණා කම්පොසිෂන් කියන එක ලියාගන්න නිර්මාණ හෙවත් නිර්මාණශීලීත්වය කම්පොසිෂන් නිර්මාණ හෙවත් නිර්මාණශීලීත්වය නිර්මාණයේ හෙවත් නිර්මාණශීලීත්වය ලියන්න මෙහෙම බොහෝ සමූහ කටයුතු සිදු කිරීම සඳහා කටයුතු සිදු කිරීම සඳහා විවිධාකාරයේ දැනුම සහ කුසලතා විවිධාකාරයේ දැනුම සහ කුසලතා සමූහ කටයුතු කිරීම සඳහා විවිධාකාරයේ දැනුම සහ කුසලතා සාමාජිකයන්ට අවශ්‍ය වේ. ලිංග භේදය තමා පෞරුෂත්වයන් කමා මතයන් කමා හැකියාවන් කමා කුසලතාවන් දැකීම් ආදී ලක්ෂණ දැකීම් ආදී ලක්ෂණ සමූහ සාමාජිකයන් තුළ යහපත් ආකාරයට පවතී නම් අදාළ සමූහයේ කටයුතු අදාළ සමූහයේ කටයුතු
සාර්ථකව කරගෙන යා හැකිය. දෙදකින් ලියාගන්න මෙම නිර්මාණය හෙවත් නිර්මාණශීලීත්වය සඳහා. නිර්මාණය හෙවත් නිර්මාණශීලීත්වය සඳහා. නිර්මාණය හෙවත් නිර්මාණශීලීත්වය සඳහා. සමූහ සාමාජිකයන් තුළ පවතින. නිර්මාණශීලීත්වය සඳහා සාමාජිකයන් තුළ පවතින ජනවිද්‍යාත්මක සාධක වශයෙන් සැලකේ. අපි ඩෙමොග්‍රැෆික් ස්ටැටස් කියලා කියන්නේ ජනවිද්‍යාත්මක සාධක වශයෙන් සැලකෙන වයස ස්ත්‍රී පුරුෂ බව. ස්ත්‍රී පුරුෂ බව ජන වර්ගයේ අධ්‍යාපනික මට්ටම. සංවිධානයේ සේවය කර ඇති කාලය. සහ සාමාජිකයන් තුළ පවතින පොදු ලක්ෂණ. විශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබේ. හයවෙන කාරණාව ලියාගන්න සමූහ සංස්කෘතිය. එහෙම නැත්නම් බැඳීම. සමූහ සංස්කෘතිය එහෙම නැත්නම් බැඳීම. හරි. ලියාගන්න සමූහ සං බැඳීම. සමූහ බැඳීම අපි කියන්නේ මොකද්ද? බැඳීමක් ඇතිවීම සඳහා බලපාන්නේ මෙහෙම ලියාගන්න. සමූහ සාමාජිකයන් විසින් එකිනෙකා කෙරෙහි සමූහ සාමාජිකයන් විසින් එකිනෙකා කෙරෙහි ඇදී යාමට වරහන් දන්න ආකර්ෂණය වීමට ආකර්ෂණය වීම. එකිනෙකා කෙරෙහි ඇදී යාමට වරහන් දන්න ආකර්ෂණය වීම. ඇති ලැදියාව සහ
අදාළ සමූහය තුල රැඳී සිටීමට ඇති කැමැත්ත මින් අදහස් කෙරේ එසේත් නැත්තම් සමූහයක සාමාජිකයන් විසින් එකිනෙකා කෙරෙහි ඇති බැඳීමයි යදිකින් ලියා ගන්න මෙහෙම සමූහයක බැඳීම සඳහා විශේෂයෙන් බලපානු ලබන සාධක කිහිපයක් පහත පරිදි හඳුනාගත හැක පහත පරිදි හඳුනා ගන්න පුළුවන් මං කාරණා විතරක් දෙන්න හරි ලියා ගන්න ඕනේ නැහැ ලොකුවට ලියා ගන්න ඕනේ නැහැ එතකොට ඇත්තම මේ කැමැත්තක් දක්වන්න හරි අකමැත්තක් දක්වන්න හරි බලපාන සාධක ටිකක් තමයි අපිට කතා කරන්න තියෙන්නේ නේද දැන් සමූහ ගොඩනගා ගත්තා ඉන්නවනේ මං අර කිව්වේ විශ්වවිද්‍යාලයක හිතන්නකො විශ්වවිද්‍යාලය ගත්තට පස්සේ පීට 10ක් තියෙනවා නම් 10ම ඉන්නවා වෙනම කණ්ඩායම් හදාගත්තනේ වාණිජයේ වෙනම ඉන්නවා ආර්ට් එකේ වෙනම ඉන්නවා සයන්ස් එකේ වෙනම ඉන්නවා නේද ඉංජිනේර් ෆැකල්ටි එකේ වෙනම ඉන්නවා මේ විදිහට එක එක කණ්ඩායම් සමූහ හදාගෙන ඉන්නවා ඒ සමූහ විසින් එකිනෙකාට ආකර්ෂණය වීම සහ කණ්ඩායම තුල දිගු කාලෙ ඉන්නවද නැද්ද කියන එක තීරණය කරනවා දැන් සමහර අය කණ්ඩායම් තුලට එනවා අයින් වෙනවා දැන් හිතන්න බලන්න WhatsApp group වලට එකතු වෙනවා එකතු වෙලා ආය අයින් වෙලා යනවා නේ ඒ වගේ ඒක නම් සාමාන්‍ය මට්ටමේ එකක් නේ නමුත් අර සමහර සමාජිකත්වයේ දිගුකාලීනව රඳවා තබා ගැනීම සඳහා වෙහෙසක් දරන්න වෙනවා මුදලක් ගෙවන්න වෙනවා මේ සමාජික ගාස්තුවක් ගෙවන්න තමයි ඉන්න වෙන්නේ ඒක ආඩම්බරයෙන් කියනවා අපි අහවල් කණ්ඩායම් කියන්නේ අර විශ්වවිද්‍යාලවල කියන්නේ අපි 8 වෙනි කණ්ඩායමේ 9 කණ්ඩායම 2000 2001 නේද මේ වගේ කියලා කිව්වේ දැන් දෙමුත් කොට මේ පණිවිඩයක් ආව මොකද්ද ඔයාලා කියන්නේ ඒක පෙරදිනේ ඇත්තින් නම් පෙරදිනේ විශ්වවිද්‍යාලේ ආවර්ජන ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා සංගීත වැඩසටහනක් තමයි සැප්තැම්බර් 9 ඉතින් ළමයි කණ්ඩායමක් ඇවිල්ලා මට ඒකට ආරාධනා කරලා නේද ඉතින් ඒ කට්ටියගේ සමූහයේ වැඩක් අවුරුදු 5කට පස්සේ කරන්න කියලා ඉතින් සර් මොනවාරි උදව්වක් කරන්න කියලා මගෙන් ඉල්ලීමක් කරා ඉතින් මම ඉතින් ඒ ළමයට උදව් කරා ඉතින් දැමුත් ඒ අයගේ ඔය මම දැන් ටිකට් ටික ගහගෙන ටික පවා කරගන්න දරුවෙක් කියලා ඉතින් මම කොහොමද ගාලා දෙන්නම් කියලා ඉතින් මම කියන්නේ ඒ කණ්ඩායමේ සමූහයේ ඒ ඉන්න අය දැන් මේ වෙලාවේ ඒ කණ්ඩායම ඇතුළට ආකර්ෂණය වෙලා නේද ඒක ගහලා ඉතින් වැඩසටහනක් ගියා අපිත් ඒ කාලේ යම් යම් දේවල් ගොඩක් කොච්චර කරනවා ඒතොර ඒ කණ්ඩායමේ කීප දෙනෙක් තමයි ඔගේ මූලිකත්වය අරන් කටයුතු කරන්නේ හැමෝම ඉන්නවද පස්සේ නේ අවසානයේ ඒක බලන්නේ ඒක වෙනම දෙයක් නමුත් අර ක්‍රියාත්මක වෙද්දී ඒතොර සමහර අය ඒක ඇතුළට ගිහිල්ලා ආසාවෙන් ඒක අස්සේ සමහර අය නිකන් ආවට ගියාට ඒක අස්සේ ඉන්නවා ඒකත් එකයි නැතත් එකයි නේද ටී-ෂර්ට් එක ගත්තත් එකයි නැතත් එකයි නේද ඒතොර ටී-ෂර්ට් එකක් නොගෙන බැරි හින්ද ගන්නයි ඉන්න සමහර අය ටී ෂර්ට් ගන්නෙම නැහැ. ඒ වගේ අර කණ්ඩායමක මේ කණ්ඩායමේ ටී ෂර්ට් එකක් කියන්නේ ගෙවුවට පස්සේ ඒ නිසා සමහර වෙලාවට මතක තියාගන්න ඔයාලා මෙතනින් ඉස්සරහට ගියා සමහර සමහර කණ්ඩායම් හම්බ වෙනවා. ඒ කණ්ඩායම තු ඔයා තීරණය කරන මේක අපි ඉන්නවද නැද්ද? වෙහෙසක් දරලා ඉන්න ඕනද නැද්ද? ඕක අනිවාර්යයෙන්ම ඔයාලා තීරණය කරන්න වෙනවා. වෘත්තීය සමිතියක් අනිවාර්යයෙන්ම ඔයාලා හම්බ වෙනවා. ඒ වෘත්තීය සමිතියක් හම්බ වෙනවා කියලා මම කියන්නේ හමුදාවේ පොලිසිය සහ උසාවියේ කටයුතු කර එක. ජජ් කෙනෙක් නොවෙනව නම් ඔයාලට අනිවාර්යෙන් වෘත්තීය සමිතිය හම්බ වෙනවා. ඒ අනුව ඔයා වෘත්තීය සමිතියකට සම්බන්ධ වෙලා වෘත්තීය සමිතිය කියන්නේ සමූහයක්. අනේ සමූහය ඇතුලේ ඔයා මුදල් ගෙවලා තවදුරටත් සමාජිකත්වයේ ගන්නවද නැද්ද? සමාජිකත්වයට ඔයාලට ඕන වෙලාව නැත්නම් ගන්න පුළුවන්. එහෙම නැතර කරොත් එහෙම සමාජික ගාස්තු දෙවෙනි වෙනවා නැත්නම් වෙලා යනවා. ඒත් ඔයා ඒකේ ඇතුලේ ඉන්නවා කියලා ඔයා තවදුරටත් සඳහන් කරන්නේ නැහැ. නමුත් බොහෝ පිටසක් වල දාන වෘත්තීය සමිතිත් එක්ක එකතු වෙලා සමාජික ගාස්තු දෙවලා කෑ ගහනවා ඉන්න වරාය අධිකාරී ගත්තට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියයි පොඩ්ඩියන පෙරමුණේ කියයි
ජනතා මුක්ති පෙරමුණේ කියන්නේ නේද? ඔය විදිහට කණ්ඩායම් කල්ලි දැන් නර්සස්ලා ගන්නකො නර්සස්ලා ගත්තට පස්සේ බලන්න කීයක් ඉන්නවද නේද? එද වෘත්තීය සංගම් කීපයක්. අද වෛද්‍යවරුන්ගේත් එහෙම සංගම් කීපයක්. ඒතර ඒවා ඉන්නවද නැද්ද කියන එක තීරණය කරන බලපාන සාධක ගණනාවක්. ලියාගෙන තරුදාදා ලියාගෙන යන පල්ලෙහාට එක සමූහ සාමාජිකයන් විසින් එකට කටයුතු කරනු ලබන කාලය එකට කටයුතු කරනු ලබන කාලය දැන් උතන එකට කටයුතු කරන කාලය කියලා කියන්නේ කණ්ඩායමක් ඇතුලේ මම කොච්චර කාලයක් ඉන්නවද නැද්ද කියන එක තීරණය වෙනවා අපි එකට කටයුතු කරන කාලය යන දැන් හිතන්නකො අපි සම්බන්ධ වෙන වාර ගන්න සතියකට සැරයක් සති දෙකකට සැරයක් මාසයකට සැරයක් අපි හම්බ වෙනවා ඒතකොට අපි මේ කණ්ඩායම ඇතුලේ ඉන්න අපි කැමතිද නැද්ද අපි හම්බෙන්නේ මාස 6කට සැරයක්. ඒකට ඒ වගේ කණ්ඩායම් අස්සේ අපි වැඩි ඉන්න කැමති. අපි සමහරවල් හම්බෙන්නේ අවුරුද්දකට සැරයක්. සමහරවල් අවුරුද්දකට සැරයක් හම්බෙන්නේ කවදද? ඔය අපි ස්කෝල් වල එහෙම කරන්නේ නේද? බැච් පාටි එහෙම ගන්න. ඒතර අවුරුද්දකට සැරයක් දවසක් දාගන්න. ඒතකොට ඒ නිසා මේ කණ්ඩායම් දැන් ඔයාලගේ ගමේ නම් අනිවාර්යෙන් මෙතන ගම්වල දන්නවා මරණාධාර සමිති මම දන්නවා මාසෙකට සැරයක් රැස් වෙනවා. ඒතකොට ඒක රැස් වෙන නිසා ඔවුන් අතරේ බැඳීම තියෙනවා ඒක දියු කරනවා ඇදගෙන යනවා හරි ඒතර එන සම්බන්ධ වෙන කාලය කියලා කියන්නේ අපි එකිනෙකා සම්බන්ධ වෙලා ඇසුරු කරන කාලය තමයි මෙතන කතා කරන්නේ දෙක සමූහයට ඇතුළු වීමට ඇති අපහසුතාව සමූහයට ඇතුළු වීමට ඇති අපහසුතාව එතකොට අමාරු නම් යම් කිසි කණ්ඩායමක් ඇතුළට එන්න අමාරු නම් අපි ඒ කණ්ඩායමේ විසිවෙන්න කැමති නැහැ නේද? ඒක තියෙනව නේද? අමාරු වෙන්න membership එක ගත්තේ අමාරුවෙන් ගත්ත දෙයක් වා රේසින් අතාරින්න කැමති නැහැ. ඒ නිසා ඒක අස්සේ ඔයා රැඳිලා ඉන්න උත්සාහ කරනවා. ඊගාව එක සමූහයේ තරම දැන් සමූහයේ තරම කියලා කියන එක ඔයාලා අපි ඉගෙන ගත්තානේ. ඒ කියන්නේ ඉන්න සමාජිකයෝ සංඛ්‍යාව ලොකුයි නම් අපිත් අයින් වෙන්නේ. අපිත් ඒක අසින්න මමත් ඒකේ තමයි. ඒතකොට මමත් ඒ සමාජිකත්වය දැන් රජයේ වෛද්‍යවරුන්ගේ වෘත්ති සමිතියක් තියෙන රජයේ වෛද්‍යවරුන්ගේ. එතකොට වෛද්‍යවරුන්ගේ වෘත්ති සමිතිය කියලා තව එකක් පිටවගෙන දුවනවා නේද? GNO කියලා කියන්නේ ගවර්න්මන්ට් එකේ තියෙන සමිතිය වෙනයි රජයේ කියන කෑල්ල අයින් කරලා වෛද්‍යවරුන්ගේ වෘත්තීය සංගමය කියලා තව එකක් තියෙනවා. හරි. එතකොට මේ කණ්ඩායම තුළ ඉන්න සමාජිකයෝ දිහා බලනවා මම ඉන්න එකේ සමාජිකයෝ වැඩි නම් මම අයින් වෙන්න හොඳ නැහැ. මම මේක අස්සේ ඉන්න ඕනේ කියලා අන්න තීරණයක් ගන්නවා. හරි. හතර. සමූහ සමාජිකයන්ගේ ලිංග ભેදය සමූහ සමාජිකයන්ගේ ලිංග ભેදය. හැබැයි මේක නම් පර්යේෂණයකින් තමයි ඔප්පු කරගෙන තියෙන්නේ. එතකොට මොකක්ද මේ ඔප්පු කරගෙන තියෙන්නේ? අපි ගත්තොත් එහෙම මේ ගෑනු ළමයි ඉන්න සමාජිකයෝ ඉන්න සමිති තියෙන්නේ ඒ කියන්නේ සමූහ මෙන්න මේවා ගේ තුන ඉන්න ප්‍රමාණය සහ ඒක ක්‍රියාත්මක වෙන දිග අතර පස්සේ වැඩිලු පිරිමි ඉන්න ඔය කියන්නේ පිරිමි වැඩි කාලයක් ඒ සමූහ අතර රැඳෙනවට වඩා කාන්තාව වැඩි කාලයක් සමූහ අතර ඉන්න උත්සාහ කරනවා. ඒතර වැඩිපුරම ඉන්න membership තියෙන කාන්තාව නම් අන්න ඒ සමූහය දිගු කාලිනව පවත්වාගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඔවුන් කැඩිලා යන්න උත්සාහ කරන්නේත් නැහැ. කාන්තාව සාපේක්ෂව ඉහළ මට්ටමේ සමාජිකත්වයේ දරාගෙන ඉන්න කැමති. හැබැයි පිරිමි අය එහෙම නැ පොඩි පොඩි ආරවුල් ඇති කරගත්තා ටක් ගාලා ගැලවිලා යනවාද නැද්ද? මට ඕක ඕනේ නැහැ මම ඕක දමලා ගහලා යනවා යන්න කියලා අතාරලා දාලා නිකන්. ගෑනු කෙනෙක් එහෙම හිතන්නේ එහෙම අතාරිනවා නම්
මම වියදම් කරපු දේවල් වලට මට ප්‍රතිලාභ හම්බුණාද? ඒක වැදගත්ද නැද්ද? මේ ආදී ඔක්කොම හිතලා. ඔක්කොම හිතලා තමයි අවසානයේ තීරණය කරන්නේ මේක අසින් යනවාද නැද්ද කියලා. අවට ගියාට ඒ වැඩ කරන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මේකෙදි වැඩි වැදගත්කමක් කාන්තාවන්ට දීලා තියෙනවා. ඒකයි කිව්වේ සමූහ සමාජිකයන්ගේ ලිංග ભેදය සමූහ බැඳීමකට වැදගත් වෙලා තියෙනවා. එතකොට සමූහය ඇතුලේ කාන්තාව වැඩි ඉන්නවා නම් ඇත්තටම මේ බැඳීම් ටික වැඩි නේද? කාන්තාව ඇතුලේ ඉන්නවා නම් බැඳීම් වැඩි, හැබැයි සද්දත් වැඩි. කච කචේ නේද? අර බැබින්ස් වගේ කියන්නේ නිතරම කියවන්නේ කවුද අපි මේ? දෙමලිච්ච වගේ නේද? නිතරම කියවන්න ගන්නවා. ඉතින් කොහොම නමුත් මේ අය අණ්ඩායම් දාලා යන්නේ නැහැ කියලා කියනවා. හරි. ඊගා කාරණාව බාහිර තර්ජන. External threats එක. බාහිර තර්ජන. බාහිර තර්ජන. බාහිර තර්ජන. දැන් ඔයාලා දන්නවා සමූහයක් සඳහා දැඩි ලෙස බලපෑම් කරනවා නම් බලපෑම ඉල්ල වෙනවා නම් සමූහයකට ඒ සමූහය ඇතුලේ ඉන්න අය ඒක දාලා යන්න උත්සාහ කරනවද නැද්ද කියන එක තමයි මේකෙ සිද්ධ වෙන්නේ. එතකොට බාහිර දැඩි බලපෑමක් කරවුවොත් එහෙම මොකෙන් අයින් වෙන්න අයින් වෙන්න අයින් වෙන්න කියලා ඒ බලපාන විදිය තා එහෙම නොවුනොත් බලපාන විදිය දැන් බාහිර පරිසරය කියලා ගත්තට පස්සේ ওই කියන ලංකාන විශේෂම දේශපාලනයේ අනිවාර්යයෙන් මේ බලපෑම කරනවාමයි. ආර්ථිකයේ බලපෑමකුත් තියෙනවා. නමුත් සංස්කෘතික සමාජී වගේ දේවල් වලට වඩා දේශපාලනික වශයෙන් අද ගත්තට පස්සේ සමූහයට විශාල බලපෑමක් සිද්ධ කරනවා. ඒක තුළ සමූහය තුළ රැඳෙනවද නැද්ද කියන කාරණා තීරණය වෙනවා. හරි. right. ඊගා එක අතීත සාර්ථකත්වයන්. අතීත සාර්ථකත්වයන්. අතීත සාර්ථකත්වයන්. එතකොට අතීතයේ මේ අදාළ සංවිධානය සහ සංවිධාන පද්ධතිය නැත්නම් සමූහයේ සාර්ථකත්වයන් තුල මම මේකෙන් අයින් වෙන්නේ නැහැ. තවදුරටත් මම මේක රැඳිලා ඉන්නවා. දැන් හිතන්න ওই කතාව කොහොමද? දේශපාලන පක්ෂයක් විදිහට ඉස්සර තිබුණ කණ්ඩායම් දෙකක්, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒතොර ඒ එක්සත් ජාතික පක්ෂයේ බලය අතහැරනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් බලය ග්‍රහණය කරගන්නවා. ඒකේ ඉන්න කෙනා ඊට පස්සේ යුරෝපී කී ඉන්න කෙනා ඒක එයා අතාරින්නේ ඇයි? එයා අතීත සාර්ථකත්වයට පත් වෙච්ච කතන්දර ටික දන්නවා. ඒ එයා දන්නවා මේක මිනිසුන්ට ටික කාලයක් ඇද්දී එපා වෙනවා. එපා වෙච්ච ගමන් අපිට අපි අනිවාර්යෙන් බලය හම්බ වෙනවා කියලා අතෑරනකම් බලාගෙන ඉන්නවා. මොකද අතීත සාර්ථකත්වයක් තිබ්බ නිසා. මේ අය මොකද කරන්නේ? මේ වෙලාව කරුණාට අතීතයේ ආපහු සාර්ථකත්වය මත අපිට එන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. දැන් බලන්න ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගෙන් පස්සේ ලංකාවේ විධායක ජනාධිපති ධුරය සදා ඡන්දයෙන් පත් වෙන ප්‍රථම විධායක ජනාධිපතිවරයා බවට පත් කරන්නේ ආර් ප්‍රේමදාස මහත්තයා. ඒ ආර් ප්‍රේමදාස මහත්තයා ඉඳලා එයා නැති වුණාට පස්සේ ටීබී විජේතුංග මහත්තයා ඔටෝමැටිකලි එතෙන්ට ඇවිල්ලා නේද? ඊට පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඡන්දයෙන් පත් වෙලා එනවා. ඒතර යුඑම්පී එක නැහැ. නැවත වරක් ඡන්දයෙන් පත් වෙලා එනවා. යුඑම්පී එක නැහැ. ඊගාව අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයාත් එක්ක තරඟ කරලා දසම ගානකින් තමයි දිනන ලොකු ඡන්ද ප්‍රමාණය කියන්නේ ලක්ෂේ කමාරක්වත් නෑ මම හිතන්නේ. ඒ වගේ ප්‍රමාණයකින් ජයග්‍රහණය කරලා මහින්ද රාජපක්ෂ මහත්තයා වුණ අපව බලේ තියාගන්නවා. දැන් තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙමයි. එයා යුද්ධ දිනනවා කියලා ඇත්තම යුද්ධ දිනවුවා තමයි. යුද්ධ දිනවුවට පස්සේ ආයෙ 2010 දී මොකද කරන්නේ? එයාගේ බලය තහවුරු කර ගැනීම සඳහා ආපහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලික කරගැනීම ඇවිල්ලා ඔන්න බලය අල්ලගන්න. එතකොට විධායකයෙට කවුරුත් ඇවිල්ලා තිබුණේ නැහැ. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නැවත පොදු අපේක්ෂකයෙක් නිර්මාණය කරලා ඉවර වෙලා මෛත්‍රීපාල මහත්තයා ඒක අස්සර දාලා ගෙනල්ලා ඉවරලා මොකද කරේ? අර කණ්ඩායම පරාජයට පත් කරලා ග්‍රහණය කරගත්තා. ඡන්දය ජයග්‍රහණය කරගත්තා. ඊට පස්සේ ඒත් එක්කම පරාජය වෙවි තිබුණු එක්සත් ජාතික පක්ෂයේ නැවත මහමැතිවරණේ ආපහු ජයග්‍රහණය කරනවා. ඔය කියන 92 ඡන්දෙට පස්සේ. හරි. ඊට පස්සේ ජයග්‍රහණය කරලා ඒ වෙනකොට පරාජය වෙච්ච ඔය කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත්ත කණ්ඩායම බලන්න පරාජය වෙලා අතීත සාර්ථකත්වයන් දිහා බලලා අනිවාර්යයෙන්ම අපිට අවස්ථාවක් එනවා කියලා මේක අල්ලගෙන ඉන්නේ කියලා. අල්ලගෙන ඉట్లా අපෝ 2019 විශ්වවිද්‍යාලව මොකද උනේ?
आय कंडाय में करा सी विदा छांदे टाइम में करला जना आज कोई दूर यात करेगा ना आप हो पार्लिमेंट बने यार ताल लगा है भाई एक अल्ला आय हम चीज़ यार कल यात करा दर रणिल विक्रम सिंह महत्व आप हो जन बोल करे थानी बुद्धि लेके दिया तो लड़की नहीं या आप हो ජනාධිපති කියන තනතුරට එයා ගත්තා දැන් එයා ආපහු ප්ලෑන් කරනවා අර අතීතයේ පෙරදුනාට ආපහු මොනවාරි ක්‍රමයකින් 25 විතර වගේ වෙද්දි මේකේ බලය ගන්න පුළුවන්ද කියලා බලන්න මේ ඒක ඇත්තටම අපිට කියන්න බෑ එහෙම නොවේ කියලා දැන් ඔය කවුරු කොහොමද කිව්වත් හොරා 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 මේ රට හදන්න පුළුවන් අහවල් පස්සේ කිව්වට ඡන්ද කාලේ ආවට පස්සේ ඔයාලට තේරෙයි බුද්ධිමත්ව හිතලා ඡන්දේ පාවිච්චි කරන්න බොහොම ටික දෙනයි ඉතින් එතකොට ආපහු කලකිරීමක් විතරයි අපිට ඇති වෙන්නේ කවුරු කොහොම කිව්වත් ඔය මං කොල්ලකාරයෝ දූෂකයෝ බීෂකයෝ සහ අරක්කුකාරයෝ ඔය ඔකේ කිය මං දාලා මොනවා කිව්වත් අන්තිම මොහොතේදී ඒ මිනිස්සු ඡන්දේ ගන්නවාමයි හේතුව තමයි දුක් වෙන්න එපා මම ඔයාලට කියන්නේ ඒක බුද්ධිමත් ප්‍රමාණය ලංකාව අඩුයි බුද්ධිමත් ජනතාව ලංකාවේ අඩු නිසා අවසානයේ ඉතින් අපි කොච්චර කතා කරවෝ ඒ මිනිස්සුන්ට උරුවලට යන්නේ නැහැ ඒ මිනිස්සු දෙන්නේ අර ගමට ඇවිල්ලා පොඩ්ඩක් කතා බහ කරලා පොඩ්ඩ ගන්න පොඩ්ඩක් ටිකක් දීලා එහෙම කතා කරන එක තමයි මේ රටේ ආර්ථිකයේ ඩොලර් එක 300ද 400ද කියන එකත් විදේශ විනිමය තියෙනවද නැද්ද කියන එක ගමේ මිනිස්සුත් දන්නවද කියලා අහනවා ගමේ මිනිස්සුකින් ගිහිල්ලා අහනකො මේ මේ රටේ විදේශ සංචිත ප්‍රමාණය මෙච්චර ප්‍රමාණයක් පල්ලෙ හැබෑවක් තියෙන ඒතකොට මේකට මොකද කරන්න ඕනේ දැන් මෙතන ට්‍රිලියන 13ක් තිබ්බේ දැන් ට්‍රිලියන 26ක් වෙලා 35ක් වෙලා මේ විදේශීය ණය ප්‍රමාණය වැඩි වෙලා ඒතර ඒ හින්දා මේ මිනිස්සු මේ ණය ගන්නවා වැඩි ඒ හින්දා මේක කරන්න බෑ අපි ආවල් වලට දෙමු නේද කියන්නකො තේරෙන්නේ නැහැ එනිසායි ගමේ තේරුම් කරන්න පුළුවන් යම් ප්‍රමාණයයි නේද ඒතර ඒ තේරුම්නේ මිනිස්ස තෝරගත්ත පක්ෂයකට ගිහිල්ලා මේක වෙනස් කරන්න ඕනේ කියලා ඡන්දෙ දෙන්න අර මිනිස්සු ටික තාමත් ඉන්නේ 160 70ක් ඒ අයනේ ඒතර ඒ නිසා හිතන්න එපා කිසිම වෙලාවක මේක සුද්ධ වෙලා 2025 24 25 දී සුද්ධ වෙලා සුද්ධ දේශපාලනයක් ආපහු පාර්ලිමේන්තුවේ දකින්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා එහෙම වෙන්නේ නැහැ මොකද අර හිස්මිනිසුන්ගේ ඒ කියන මං හිස්මිනිසු කියලා කිව්වේ දේශපාලනික වශයෙන් නේ වෙන මොනවද ඒ වගේ මත කතාන්තර වෙනස් වෙන්නේ නැහැ මේ අවුරුදු 40 50 30 ඡන්ද පෝස්ටර් ගහලා එහෙම ආපු වැඩ පිළිවෙලක් තියෙනවා ඒක වෙනස් වෙන්නේ නැහැ ඒක එන්නේ නැහැ හරි එනිසා ඔන්නෝ සමූහ අතරේ ඔන්නෝයි බැඳීමත් එක්ක අතීත සාර්ථකත්වයට කියන කරුණු කාරණා ටිකක් වැදගත් වෙනවා. ඕකේ තව කාරණා ගොඩාක් ඕනනම් කතා කරන්න තිබුණා. නමුත් මම කෙටියෙන් ඕක ඉවර කරා. දැන් මම එනවා සමූහ තීරණ ගැනීමේ ශිල්ප ක්‍රම. සමූහ තීරණ ගැනීමේ ශිල්ප ක්‍රම. Group decision making techniques. සමූහ තීරණ ගැනීමේ ශිල්ප ක්‍රම. හරි ඕකත් කෙටියෙන් මම දෙන්න ලියාගන්න මෙහෙම සමූහ තීරණ ගැනීමේ ශිල්ප ක්‍රම සමූහ තීරණ ගැනීමේ ශිල්ප ක්‍රම ප්‍රධාන වශයෙන් තුනක් ප්‍රධාන වශයෙන් තුනක් හඳුනා ගන්න ලබයි එකේ පළවෙනි එක ලියන බුද්ධි කලමනේ බ්‍රේන් ස්ටෝමින් කියන බුද්ධි කලමනේ බුද්ධි කලමනේ බුද්ධි කලමණය ලියන් මෙහෙම කෙටියෙන් සාමාජිකයන් අතර අදහස් ජනිත කරනු ලබන ක්‍රියාවලිය අදහස් ජනිත කරනු ලබන ක්‍රියාවලිය වන අතර මෙමගින්
විශේෂයෙන්ම සාමාජිකයන්ගේ විකල්පයන් සාමාජිකයන්ගේ විකල්පයන් දිරිගන්වනු ලබයි එමෙන්ම මෙසේ ජනිත කරනු ලබන අදහස් හා විකල්පයන් මෙසේ ජනිත කරනු ලබන අදහස් හා විකල්පයන් සාකච්ඡාවට භාජනය කිරීම සඳහා සාකච්ඡාවට භාජනය කිරීම සඳහා රඳවා තබා ගනු ලැබේ. දැන් බුද්ධි කළමනය සඳහා සාමාන්‍ය අපි කරන්නේ නායකයෙක් මූලික වෙලා වටමේසයක් හදාගෙන 10ක් 12ක් වගේ සාමාජිකව ඉඳලා එකිනෙකාගේ අදහස් ගන්නවා. මේකනේ අපි කරන්නේ. අදහස් ජනිත කිරීම සඳහා තමයි ඒක කරන්නේ. සාමාන්‍ය 10ක් 12ක්වත් හිටියට පස්සේ අපි අදහස් ටික ගන්න පුළුවන්. එතකොට ඒ අයත් එක්ක කතා බහ කරලා ඒ දේ කිරීම තමයි මේකේදී බලාපොරොත්තු වෙන්නේ. දෙක, නාමික සමූහ ශිල්ප ක්‍රමය. නොමිනල් ගෲප් ටෙක්නික්ස් කියන්නේ නාමික සමූහ ශිල්ප ක්‍රමය. නාමික සමූහ ශිල්ප ක්‍රමය සමූහ සාමාජිකයන් විසින් මුහුණට මුහුණලා සම්බන්ධ වන එමෙන්ම ඔවුන්ගේ අදහස් හා විනිශ්චයන් යම් ක්‍රමානුකූල ආකාරයකට සහ ස්වාධීන ලීලාවකින් ඉදිරිපත් කරනු ලබන සාමූහික තීරණ ගැනීමේ ශිල්ප ක්‍රමයක් නාමික සමූහ ශිල්ප ක්‍රමයක් නම් වේ. හරි, ඊගොඩ් යන ඩෙල්ෆි ක්‍රමය කියලා. ඩෙල්ෆි පාලුව ඩෙල්ෆි ක්‍රමය ගැන මම කලිනුත් කතා කරලා තිබ්බා. අර කණ්ඩායම් සාමාජිකයදී එහෙම කතා කරේ. අර ලියාගන්න කෙටිය ලියන්න. එකිනෙක සාමාජිකයා විසින් වෙන වෙනම ක්‍රියා කරනු ලබන අතර ඔවුන්ගේ විනිශ්චය ක්‍රමානුකූලව සහ ස්වාධීනව
ක්‍රමානුකූලව සහ ස්වාධීන ලීලාවකින් ඉදිරිපත් කිරීම සඳහා යොමු වේ. මෙම ඩෙල්ෆි ක්‍රමය සඳහා සාපේක්ෂව වැඩි කාලයක් ගත වේ. මම එහෙනම් අන්න සමූහ ක්‍රමේ තව එකක් තියෙනවා, එකක් තියාගන්න, ඒකින් ඉවර කරන්න. හතරවෙනි එක ලියාගන්න, ඉලෙක්ට්‍රොනික රැස්වීම. ඉලෙක්ට්‍රොනික රැස්වීම, ඉලෙක්ට්‍රොනික මීටින් කියලා අපි කියන්නේ. මින් අදහස් වන්නේ ඉහත සඳහන් කරන ලද නාම මාත්‍ර, සමූහ තීරණ ගැනීම සඳහා, දියුණු පරිගණක තාක්ෂණය යොදා ගැනීමයි. හරි, එහෙනම් මම ඔක ඔතන ඉවර කරනවා. ඔතන වැඩ කණ්ඩායම් ගැන අපිට වෙනම කතා කරන්න තිබුණා, නමුත් ඒක ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න සමූහ කියන මාතෘකාව මම ඔතන ඉවර කරනවා. තව එක දවසක් ඔයාලට පාඩමක් විදිහට කතා කරන්න තියෙන්නේ, ඒක අර ඉසඩ් තියරි ගැන කතා කරන්න තියෙනවා. ජපාන් 5S කන්සෙප්ට් එක මම ඔයාලට කතා කරලා තියෙනවා. එහෙනම් මට විභාගෙට එන්න පුළුවන් කියන විශේෂ කරුණු කාරණා ගණනාවක් පොඩි පොඩි කැල් ටිකක් තියෙනවා. ඒ ටික මම ලබන සතියේ කතා කරලා ඉවර කරනවා. ලබන සතියේ මම පුළුවන් වුණොත් ප්‍රොජෙක්ට් එක ගැන ඔයාලට කතා කරන්නම් කියලා තිබුණා. එහෙම නොවුනොත් එහෙම අනිවාර්යයෙන්ම ඊට පස්සේ සතියේ මම ප්‍රොජෙක්ට් එක ගැන සම්පූර්ණයෙන්ම කතා කරලා ප්‍රොජෙක්ට් එකත් ඉවර කරනවා. 23 වෙනිදා නේද මම කිව්වේ, 23 ද 24 ද වැටේ නිදා වැටෙන දවසේ එක්සෑම් එක අපි තියමු. එක්සෑම් එක තියමු කියලා කියන්නේ ඒක අනිවාර්යයෙන්ම හෙල් කරන එකක්. අපි කියමු කිව්වට අපි නෙවෙයි, එක්සෑම් එක එහෙම ලෑස්ති කරන එකක් නේ. එතකොට 24 නේද, 24 උදේ 9ට එක්සෑම් එක ලෑස්ති වෙයි. හරි, 24 වෙනිදා උදේ 9ට ෆයිනල් එක්සෑම් එක ලෑස්ති වෙනවා. ඒකට ලෑස්ති වෙයි. හරිද? එහෙනම් ඔය කියන කාරණා ටිකත් එක්ක තමයි ඔය කතා කරේ අපි අද දවසේ. ඒතකොට ගෲප් ප්‍රක්ෂ ගැන අපි කතා කරා. එතකොට අපි කතා කරා ගෲප් ඉෆෙක්ටිව්නස් එක ගැන අපි කතා කරා, සඵලදායීතාවය ගැන කතා කරා, ඒ වගේම සංවර්ධනය වීම නේද, ගෲප් සංවර්ධනය වීම පිළිබඳව අපි කතා කරනකොට මේක ප්‍රධාන කරුණු පහක් ගැන කතා කරා. මෙතෙන් පටන් ගත්තා, ඒ කරුණු ටික තමයි අපි කතා කරන් කතා කරා ඉහළ ඉවර කරේ. හරි නේද? රයිට්, මොනවද දැනගන්න තියෙනවද? විශේෂයෙන් මොකද දැනගන්න තියෙනවද? ඉස්සතියත් මම කිව්වා අර අහලා තිබුණා ඔයාලගේ සම්පූර්ණ පාඩමාලා ගාසු කියලා 30000 කියලා කිව්වා නේද? ඒක ඉවල ඉවර කරගන්න කාට හරි ගැටලුවක් තිබුණොත් කේසෙන් දැනුවත් කිරීමක් කරන්න කියලා කිව්වා. හරි, එතකොට අද 210ක් හිටියා, 203ක් හිටියා. ඔයාලා නෝට් එක දාන්න, අර බිංදුවයි 7 1 අපි ගෲප් එකට දාන්න. ඒක අනිත් අයට ෂෙයා කරගන්න පුළුවන්. බිංදුවයි 7 1 178 72 කියන එකට සම්බන්ධ වෙලා නෝට් එක දාන්න. ඊට පස්සේ ඒක අපි ෂෙයා කරමු. ඔයාලා යාළුවෝ කවුරු හරි ඉන්නවද? HRM එකක් අපි පටන් ගන්නවා. HRM එක 9:27 පටන් ගන්නවා. මේකෙන් ඒකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. IT සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනාට IT එකට අදාළ group එකකට message එකක් ඒකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හරි, right. වෙන මොකුත් නැහැ නේද දැනගන්න? නැහැ.
එහෙනම් අපි අදට මේ වැඩ ඉවර කරමු. මතක තියාගන්න තව සති කිහිපයයි ඒ ටික ඉවර වෙච්ච ගමන් එක්සෑම් එකට ලෑස්ති වෙන්න ඕනේ. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් සුබ සතියක් පරිස්සමින් ඉන්න අපි ලබන සතිය හම්බ වෙමු.